තම දිනාටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2024 මාර්තු මාසේ 15 වෙනි සිකුරාදා අපි කල්යාණ මිතුරු මිත්‍රයන් එක් රැස්ුනේ සතිපතා පැවැත්වෙන අභිධර්ම පිටකයට අයත් ධාතු කතා ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ දහම් කරුණු අධ්‍යයනය කිරීම සඳහා. ඒ සඳහා ධම් සභාවට පැමිණි ඔබ සෑම දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ අපට මේ දහම් කරුණු පැහැදිලි කර දෙන්නට චන්ද්‍රිකා දිසානායක මහත්මිය සදී පැහැදී සිටිනවා. අපි එතුමියව ඉතාම කෘතවේදීව ගෞරවයෙන් පිළිගන්නවා. මම දැන් ආරාධනා කරනවා චන්ද්‍රිකා දිසානායක මහත්මියට අද දවසේ වැඩසටහනට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. ඩයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අපි පළමුව තුරුණුවන් නැමද පන්ති පටන් ගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ඉස්සෙල්ලාම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. දැන් අපි ධාතු කතා ප්‍රකරණේ අපි 6 වෙනි ණය ක්‍රමේ දැන් සෑහෙන දුරට කරලා තියෙනවා. ඒක සෑහෙන දුරට නෑ, පද 38ක් කරා. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා නේද? ෂෙයා වෙනවා. ඔව්, ඒ පද 38ක් කරා. ඒ කියන්නේ දැන් අපි කරන්නේ සම්පයෝග විප්පයෝග පද නිර්දේශයේ පද 38ක් කරා. අද අපිට කරගෙන යන්න තියෙන 39 වෙනි පදය. දැන් අපි බැලුවොත් දැන් මේකේ තියෙන්නේ ඇත්තටම අපිට අභිදෙයාර්ථ එන එකේ කෙලින්ම සම්ප්‍රයුක්තය හොයනවා, විප්පයුක්තය හොයනවා. අර දෙවනි පද පෙරලියක් මේකට නෑ කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ මේ දීලා තියෙන අභිදෙයාර්ථ, ඒ කියන්නේ ගාණ ඉන්ද්‍රයන් කිව්වහම ගානින්ද්‍රිය සංඛ්‍යාත ගාන ප්‍රසාද රූපය. ඒක සම්පයුක්ත වෙන්නේ යම් දෙයක්ද, විප්පයුක්ත වෙන්නේ යම් දෙයක්ද කියන එකයි හොයාගන්නේ. ඊළඟට මට අත්‍යවශ්‍යක මම දාගෙන නැහැ. මොකද අපි සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත වෙන දේවල් ටික ඒකත් පල්ලෙහාට දාගෙන ඉන්නම්. හරි, ඒක ඕන වෙලාවට කතා කරගන්න පුළුවන්. දැන් අපි බලමු. දැන් අපිට දැන් එදා උගන්නපු දේවල් වල යම් කිසි කෙනෙකුටත් නොතේරෙන තැනක් තිබුණා නම් කිසිම පැකිලීමක් නැතුව අහන්න පුළුවන් මගේ. දැන් අපි කරන්න තියෙන්නේ අද තියෙන්නේ ගාන ඉන්ද්‍රියක්. ගාන ඉන්ද්‍රිය සංඛ්‍යාත ගාන ප්‍රසාද රූපය. දැන් මේ රූපයක් ගැන අපි කතා කරන්නේ. කතිහි කන්දේහි කති ආයතනේ කතිහි ධාතුයි සම්පුත්තන්ති. දැන් මේ කියන්නේ කෙතෙක් ස්කන්ධ විසින්, කෙතෙක් ආයතන විසින්, කෙතෙක් ධාතු විසින් සම්ප්‍රයුක්ත වේදයක්. දැන් මේ කාගේ මයික් එකක් ඔන් වෙලා තියෙනවා, බල්ල පොඩක් ඔෆ් කරගන්න. එතකොට මේ ගාන ප්‍රසාද රූපය කියන්නේ රූපයක්. දැන් අපි බලන්න ඕනේ මේ රූපයත් එක්ක සම්පයුක්ත වෙන්නේ මොන ධර්මද, විප්පයුක්ත වෙන්නේ මොනවද කියලා. දැන් අපි ඉගෙන ගත්ත නේද, රූපත් එක්ක සම්පයුක්තත් නැහැ, විප්පයුක්තත් නැහැ. එතකොට ඊළඟට අපි කතා කරා නාම රූප ධර්ම සමග නාම ධර්ම සම්පයුක්ත නොවේ, විප්පයුක්ත වේ කියලානේ. අපි දැන් ඕන එකට යමු. දැන් දැන් අපිට නාම ධර්මය, දැන් රූප ධර්මයක් සමග සම්පයුක්තත් නොවේ, විප්පයුක්තත් නොවේ. එතකොට අපිට සම්පයුක්ත කොටට ගන්නත් බෑ. රූප ධර්ම ඉතුරු රූප 27 විප්පයුක්ත කොටට ගන්නත් බෑ. ඇයි? හේතුව රූප ධර්මයක් සමග සම්පයුක්තත් නොවේ, විප්පයුක්තත් නොවේ. රූප ධර්ම නාම ධර්ම සමග සම්පයුක්ත නොවේ, විප්පයුක්ත වේ. දැන් සම්පයුක්තකේදී දැන් නාම ධර්මත් නැහැ නේ. ඊළඟට අපිට තියෙන අනිත් එක මොකද? නිවන රූප ධර්ම සමග සම්පයුක්තත් නොවේ, විප්පයුක්තත් නොවේ. ඔය පද තුන ගැන විතරයි අපිට හිතන්න තියෙන්නේ. දැන් අපි බැලුවොත් දැන් මේ රූප ධර්මයන්නේ ගාන ප්‍රසාද රූපේ. එතකොට රූප ධර්මත් දාන්න බෑ, නිවන දාන්නත් බෑ, නාම ධර්මත් දාන්න බෑ, සම්පයුක්ත. එතකොට නත්ති නේ, නත්ති සම්පයුක්තන්ති නත්ති. කිසිම දෙයක් එක්ක මේ රූප ධර්මයක් සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ.
කතිහි විප්පයුක්තං කොපමණකින් විප්පයුක්ත වේදයක් චතුහි කන්දේහි දැන් අපි බලනවා ගාන ප්‍රසාද රූපේ කියන රූප ධර්ම අපි දැන් බැලුවා නාම ධර්ම සමග සම්ප්‍රයුක්ත නොවේ විප්පයුක්ත වේ අන්න අපිට දැන් ඒක ඇල තමයි මෙතෙන්ට අපි ආදේශ කරගන්නේ රූප ධර්මයක් ගන්නත් බෑ නිමන ගන්නත් බෑ අපිට ගන්න පුළුවන් එකම දේ විප්පයුක්ත කරන නාම ධර්ම විතරයි දැන් පොතේ පැහැදිලි කරලා දෙන චතුහි කන්දේහි ස්කන්ධ හතරකින් විප්පයුක්ත වෙනවලු මේ නාම ධර්ම කියන්නේ ඥාන ප්‍රසාද රූපය. අපි දැන් රූප ධර්මය විප්පයුක්ත වෙන්නේ සිත් 89 නෝ චෛතසික 52යි. අපිට නාම ධර්ම වලට තියෙන ඔච්චරයිනේ වෙන කිසි දෙයක් ගන්න බෑ. එතකොට සිත් 89 වැටෙනවා අපි ස්කන්ධ වලින් බැලුවොත් විඥාන ස්කන්ධයට. චෛතසික 52 ගත්තොත් එක චෛතසිකයක් වේදනාවට වැටෙනවා සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයට වැටෙනවා. ඉතින් චෛතසික 50 සංස්කාර ස්කන්ධයට වැටෙනවා. ඒ කියන්නේ සිත් 89 ඇතුළත් වෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර සමග විප්පයුක්ත වේ. දැන් බලන්න මෙතන දැන් ගාන ප්‍රසාද රූපේ විප්පයුක්ත වෙනවා සිත් 89යි චෛතසික 52යි එක. ඒ කියන්නේ ගාන ප්‍රසාද රූපය වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය කියලා ස්කන්ධ හතරෙනොත් විප්‍රයුක්ත වෙනවා. ඒක තමයි මේ අපි හදලා පෙන්නුවේ. නේ මේක මේ ස්කන්ධ. ඇයි අපි එහෙම කියන්නේ? දැන් අපෙන් අහන්නේ කතිහි කන්දේහි. ඒතකොට ස්කන්ධ වලින් උත්තර දෙන්න ඕනේ. අපෙන් අහන්නේ ධර්ම වලින්. ධර්ම වලින් අරගෙන ස්කන්ධ වලට පරිවර්තනය කිරීමක් තමයි අපි දැන් මේ කරන්නේ. ඒතකොට ස්කන්ධ හතර සමග විප්‍රයුක්ත වේ. ඒකේ ආයතනෙනේ එක ආයතනයකින් විප්පයුක්තයි. දැන් අපි දන්නවා අපිට තියෙන්නේ මේ මෙන්න මේ ටිකනේ මේ ටික ගැනනේ දැන් අපි විප්පයුක්ත වෙන්නේ මෙන්න මේවා. මෙන්න මේ ටික විප්පයුක්ත වෙනවා අපි ආයතන වලට ගියොත් අපි දන්නවා චෛතසික තියෙන්නේ ධම්මායතනේ විප්පයුක්ත ගොඩ හදාගන්න බෑ එයා කේහිටි. ඒ කියන්නේ එයා තව දෙන්නෙක් එක්ක ඉන්නේ. සුකුම රූපයි නිර්වාණයයි. අපි එයා ගන්න වෙන්නේ කේහිටි ගොඩට. සිත 89 තමයි සම්පූර්ණ ආයතනයක් තියෙන්නේ. ඒතර මේකත් එක්ක ගාන ප්‍රසාද රූපේ විප්පයුක්තයි. සිත 89 ඇතුළත් වෙන මන ආයතන යන ආයතන එක සමග විප්පයුක්තයි. සිත් වැටෙන්නේ ආයතන වලින් මන ආයතනෙට. එතකොට මේ එතකොට දැන් ඒ කියන්නේ සිත 89 විප්පයුක්තයි කියන්නේ ගාන ආයතනේ මන ආයතනෙන් විප්පයුක්ත වෙනවා. වැදගත්. ගාන ප්‍රසාද රූපේ කති ආයතනේ ආයතන වලින් එකක් එක විප්පයුක්තයි. කියන්නේ මන ආයතනයත් එක විප්පයුක්තයි. සත්ත්‍හි ධාතුයි ධාතු හතකින් විප්පයුක්තයි කියනවා. චෛසික ගැන කතා කරන්න බෑ දැම්ම පස්සේ කතා කරන්න පුළුවන් එයා කේහිටි. මුඛ්‍ය විප්පයුක්ත වෙන්නේ සිත් 89. එතන මේ සිත් 89 ඇතුළත් වෙනවා සප්ත විඥාන ධාතු. යන ධාතු හත සමග විප්පයුක්තයි. මේ සප්තකොට අපි දන්නවා ගාන ප්‍රසාද රූපේ සිත් 89 මේ විප්‍රයුක් නාම ධර්මයේ මේ නාම ධර්මයේ විප්‍රයුක්තය කියන්නේ ගාන ප්‍රසාද රූපේ සප්ත විඥාන ධාතුයෙන්ම විප්‍රයුක්තයි. විප්‍රයුක්තං සත්ත්‍හි ධාතුයි. ඇයි හේතුව අපෙන් අහලා තියෙන කතිහි ධාතුයි මේක විප්‍රයුක්තන්ති. විප්‍රයුක්තං කතිහි විප්‍රයුක්තං කොපමණකින් මෙතන මේ ටික නොදා පොතේ දාලා තියෙන කතිහි විප්‍රයුක්තං මේකම කතිහි කන්දේ කතිය ආයතනේ කතිහි ධාතුයි විප්‍රයුක්තං. එතකොට උඩින් මෙතන විප්පයුක්තං අතන විප්පයුක්තන්ති හරිද කියලා බලන්න මට පොඩි මගේ ලිවීමේ ටයිප් කිරීමේ දෝෂයක්ද කියලා පොත දෙක බෙල්ලා බලන්න විනාඩියක් දෙන්න නම වෙනි ඡේදය කති විප්පයුක්තං නැ සම්පයුක්තන්ති විප්පයුක්තං ඕ එතන විප්පයුක්තං හරි මම හරි එතකොට දැන් බැලුවොත් දැන් හරි දැන් මුඛ්‍ය විප්පයුක්ත ටික අපි දැන් කිව්වා ස්කන්ධ හතරකින් ආයතනකකින් ධාතු හතකින් විප්‍රයුක්තයි. දැන් කේහිටි වල කියලා. දැන් අපි කතා කරේ මේ සිත් 89 විතරයි. දැන් අපිට ඒක අතහැරලා දැන් අපි හිතන්න ඕනේ චෛතසික 52 ගැන විතරයි. වැහැදිනේ? දැන් චෛතසික 52 ස්කන්ධ වල ප්‍රශ්නයක් නැහැ. චෛතසික 52ම ස්කන්ධ තුනකට බෙදුවා. ආයතන වලදී මේක තියෙන ධම්මායතනෙ. ඉන්නේ යා කායකද සුඛම රූපයි නිර්වාණයයි එක. ඒ කියන්නේ ඒකෙන් කොටසක් ධම්මායතනෙන් කොටසක් ගත්තේ. ඒකේ නායතනෙ චෛතසික 52 ඇතුළත් වෙන ධම්මායතන යන ආයතන එක සමග කේහිටි විප්‍රයුක්තයි. ඒ කියන්නේ ධම්මායතනයේ කොටසකින් විප්‍රයුක්තයි. ඒ වගේම චෛතසික 52 තියෙන ධාතු වලදී අපිට කියලා තියෙන ඒකාය ධාතුවක්. චෛතසික 52 තියෙන ධම්ම ධාතුව ඇතුළත. ඒකෙත් තව දෙන්නෙක් ඉන්නවා සුකම රූප දාසය නිර්වාණය. ඒ දෙන්න පැත්තකින් දිලා මෙයාව විතරක් අපි එළියට ගන්නවා. එතකොට චෛතසික 52 ඇතුළත්ව තියෙන ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිටි විප්‍රයුක්තයි.
පැහැදිලි නේද? අපැහැදිලි නම් ප්‍රශ්න කරන්න. ඊළඟ පදේ ජීව් 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 ඉන්ද්‍රයන්ති. ජීව් ජීව් ඉන්ද්‍රයන් ජීව් ඉන්ද්‍රයන්. ඔව්. ජීව් ඉන්ද්‍රයන් සංඛ්‍යාත ජීවහා ප්‍රසාද රූපේ. එතකොට කති කන්දේ කති ආයතනේ කති ධාතුයි සම්ප්‍රයුක්තන්ති. එතකොට දැන් අපි දන්නවා රූප රූපත් එක්ක මම මේකම කියවන්නේ. එතකොට උගලන්ට ඔළුවට එනවා. රූප රූපත් එක්ක සම්ප්‍රයුක්තත් නැහැ විප්‍රයුක්තත් නැහැ. නිර්වාණය රූපත් එක්ක සම්ප්‍රයුක්තත් නැහැ විප්‍රයුක්තත් නැහැ. රූපත් එක්ක නාම ධර්මත් සම්ප්‍රයුක්ත නොවේ. එතන සම්ප්‍රයුක්ත වෙන්නේ කිසි දෙයක් නැහැ. නැත්ති. විප්‍රයුක්ත වෙන්නේ නාම ධර්ම විතරයි. අර විද්‍යමය ජීවා ප්‍රසාද රූපයත් එක්ක විප්‍රයුක්ත වෙනවා නාම ධර්ම. ඒ කියන්නේ මොනවද? සිත 89 චෛසික මනස් දෙක. ඒක ඇතුළත් වෙන්නේ වේදනා සංඥා සංකාර සහ විඥාන කියන ස්කන්ධ හතර සමග තමයි මුඛ්‍ය විප්‍රයුක්ත වෙන්නේ. ඒකේ නායතනෙන් අපිට දැන් මේ චෛසික ගැන කතා කරන්න බෑ. ඇයි අපි ඒක දන්නවා දැන් ඉගෙන ගත්තා මේක කේහිචි වලට යන්නේ. අපි සිත 89. සිත 89 විප්‍රයුක්ත වෙන්නේ සිසිත් දිවහා ප්‍රසාද රූපයත් එක්ක විප්‍රයුක්ත වෙන්නේ ආයතන වලදී සිත 89. සිත 89 ඇතුළත් වෙන්නේ මන ආයතනෙට. ඒ කියන්නේ දිවහා ප්‍රසාද රූපේ මන ආයතනෙන් විප්‍රයුක්ත වෙනවා. යන ආයතනික සමග විප්‍රයුක්තයි. මුඛ්‍ය විප්‍රයුක්තයි. සත්ති ධාතුයි. දැන් අපි කතා කරන්නේ සිත 89නේ. චෛසික ගැන කතා කරන්න බෑනේ දැන් අපිට. සිත 89 ඇතුළත් වෙන සප්ත විඥාන ධාතු යන ධාතු හත සමග විප්‍රයුක්තයි. මුඛ්‍ය විප්‍රයුක්තයි. ඒ කියන්නේ ජීවහා ප්‍රසාද රූපයේ සප්ත විඥාන ධාතුවත් එක්ක මුඛ්‍ය විප්‍රයුක්ත වේ. අපි මොකද එහෙම කියන්නේ? අපෙන් අහලා තියෙන ස්කන්ධ ආයතන ධාතු වලින්. එතකොට කේහිච වලට ගියාම අපිට ස්කන්ධ වල නෑ. ස්කන්ධ වල චෛසිකත් අපි පාවිච්චි කරා. දැන් මෙතෙන්දි චෛසික ගත්තේ නෑ. මොකද එයාත් එක්ක තව අය ඉන්න හින්දා. ඒතර චෛසික 52 පරියාපන ධම්මායතන යන ආයතන එක සමග කේහිච විප්‍රයුක්ත වේ. ඇයි ඒ ධම්මායතනේ කේහිචු උනේ? සුගම රූප දාසය නිර්වාණයයි අපි ගත්තේ නෑ. ධම්ම ධාතුවෙත් අපි චෛසික 52 තියෙන්නේ පිටලා තියෙන ධම්ම ධාතුවේ. ඒකෙන් ඇදලා ගත්තේ අපි චෛසික ටික විතරයි. ගණකේ කොටසයි. එතකොට චෛසික 52 ඇතුළත් වෙන පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කිසිකෙහි විප්‍රයුක්ත වේ. ඒ කියන්නේ කිසිවකින් විප්‍රයුක්ත වේ. දැන් සමාවෙන්න කන්දකා මහත්මිය අහන්න. මේ අනේ මේ 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 අද මෙතන ප්‍රශ්නයක් නෙවෙයි මට අර මේ නමේ පළවෙනි එක නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණ කියන ඔයදෙන්ට නිරෝධ සත්‍ය. ඔව්. නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණය. ඔව් ඒකත් මෙතන අරගෙන තියෙන්නේ ස්කන්ධ හතරයි. ඉතින් අය නිර්වාණය ඇයි මෙතෙන්ට රූප ඇවිල්ලා නැත්තේ? රූප ස්කන්ධේනොත් මේ නිර්වාණය දැන් අම්මා මෙතනත් පෙන්නන්නම්. බොහොම හොඳ ප්‍රශ්නයක්. අනිත් අයටත් දැනගන්න සමා වෙන්න එක නෙමෙයි. නිර්වාණය දැන් මෙතන බලන්න. ආයිත් ඒකමනේ ගත්තේ. නිර්වාණය රූප සංයුක්ත විප්‍රයුක්ත කියන්නේ නේද? නාම ධර්ම සමග සංයුක්ත නොවේ විප්‍රයුක්ත නොවේ. එතකොට අපිට නිවන ගන්න බෑනේ. සංයුක්ත කියලා ගන්නත් බෑ විප්‍රයුක්ත කියලා ගන්නත් බෑ රූප ධර්මත් එක්ක. ඒතකොට රූප 28 අපිට අරගන්න බෑ. දැන් අපි මේ දීලා තියෙන දත්තයන්ට අනුව තමයි හදන්නේ. නිවන රූප ධර්ම සමග සංයුක්තත් නොවේ විප්‍රයුක්තත් නොවේ. එතකොට අපි දැන් මේ නිවනනේ අපි අභිදේයාර්ථේ නිවන. නිවන. එතකොට අපිට රූප 28 අරගන්න පුළුවන්ද මෙතෙන්ට? විප්‍රයුක්තකට බෑ. සංයුක්තකට ගත්තේ නෑ වගේ විප්‍රයුක්තකටත් ගන්න බෑ. පැහැදිලි නේද මාත්මිය ඔබතුමීට? පැහැදිලි පැහැදිලි. මොකද මගේ ඔළුවේ අර මාතිකා ප්‍රශ්න ඒකනේ. මාතිකාවල. දැන් අපි ඉස්සෙල්ලා ඒක අරගත්තෙත් එහෙමනේ. මෙතෙන්දිත් අපි අර රූප ධර්ම වලටත් ගත්තනේ. මේ දැන් රූප ධර්ම වලටත් අපිට මෙතන රූප ධර්ම නාම අපි මෙතෙන්ට නිවන ගත්තේ නෑ නේ? විප්‍රයුක්ත තමයි. ඒක තමයි. අපි දැන් හිතියපො කොතනද? කායින්ද්‍රයන්නේ. මේක ඉවර කරා. ජීවහා. ජීවහායින්ද්‍රය. ජීවහායි. ඔව් ඒකේ දැන් අපි ඒක කරාද මන්දා. එතකොට විප්‍රයුක්ත වෙන්නේ සිත 89 දැන් මේ රූපය විප්‍රයුක්ත වෙන්නේ නාම ධර්මත් එක්ක. ඒක විතරයි අපිට මතක තියාගන්න. රූප නාම ධර්මත් එක්ක විප්‍රයුක්ත වේ. නේ? විප්‍රයුක්ත වේ නාම ධර්මත් එක්ක. එතකොට විප්‍රයුක්තයි කියලා දිනවා. සංයුක්ත නැත විප්‍රයුක්ත වේ. ඒකෙන් ගන්නෙ නාම ධර්ම කියලා අපිට තියෙන මොනවද? චෛසිකයි සිතුයිනේ. ඒ දෙක ගන්නවා. ඒ දෙක ඇතුළත් වෙන්නේ වේදනා සංඥා සංකාර සහ විඥාන කියන ස්කන්ධ හතරත් එක්ක විප්‍රයුක්තයි. ඒ කියන්නේ ජීවහා ප්‍රසාද රූපී විප්‍රයුක්ත වෙනවා ස්කන්ධ හතරකින්.
ජිව්වා ප්‍රසාද රූපේ එක ආයතනයකින් ඒකේන ආයතනේන විප්‍රයුක්තං කියනවා. එතකොට අපිට චෛසික ගැන කතා කරන්න බෑ. එයා කේහිචි වෙනවා මුක්ඛ ගැන ඉස්සලා කියන්නේ මුක්ඛ විප්‍රයුක්ත කොටට ගන්න පුළුවන් සිත් 89 විතරයි. එතකොට සිත් 89 ඇතුළත් වෙන්නේ මන ආයතනය යන ආයතන එක සමග. ඒ කියන්නේ ජිව්වා ප්‍රසාද රූපේ විප්‍රයුක්තයි මන ආයතනයත් එක්ක. සත්ත්‍හි ධාතුයි ධාතු හතකින් විප්‍රයුක්තයි කියනවා. එතනදිත් අපිට චෛසික ගැන කතා කරන්න බෑ. රූප විප්‍රයුක්ත වෙන්නේ නාම ධර්ම වල ඉන්නේ. නාම ධර්ම වලින් උ චෛසික ගන්නෙ නෑ. හේතුව එක කේහිචි ගොඩේ තියෙන්නේ. එතකොට මුක්ඛ විප්‍රයුක්ත වෙන්නේ සිත් 89. සිත් 89 ඇතුළත් වෙන්නේ සප්ත විඥාන ධාතු වෙන ධාතු හත සමඟ විප්‍රයුක්ත වේ. එතකොට ඊළඟට දැන් කතා කරන්න ඕනේ චෛතසික. චෛතසික කියන්නේ කේහිචි විප්‍රයුක්තයි. නමුත් දැන් ස්කන්ධ වලදී ඒක ප්‍රශ්නයක් නෑනේ. ඔක්කොම ගත්තානේ. ආයතන වලට ඒක අපි ගත්තේ නෑ. එතකොට ආයතන වලදී ගන්නේ චෛසික මනස්තික ඇතුළත් වෙන්නේ ධම්මායතනය කියන ආයතනයක සමග. ඒ කියන්නේ ධම්මායතනයේ කොටසක් ගන්න හින්ද තමයි කේහිචි වුනේ. ඒ කාය ධාතුය ධම්ම ධාතුවේ කොටසක් වෙච්ච චෛසික මනස් දෙකත් එක්ක තමයි අර අපි කතා කරපු රූපය ජීවහා ප්‍රසාද රූපය විප්‍රයුක්ත වෙන්නේ. නේ? චෛසික මනස් දෙකත් එක්ක. ඒතකොට චෛසික මනස් දෙක පරියාපන ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිචි විප්‍රයුක්තයි. ඒ කියන්නේ ජීවහා ප්‍රසාද රූපය ධම්මායතනයත් එක්කත් කේහිචි විප්‍රයුක්තයි ධම්ම ධාතුවත් එක්කත් කේහිචි විප්‍රයුක්තයි. අපෙන් අහන්නේ උත්තරේ විදිහටනේ. ඒකයි එහෙම දැන්නේ. දැන් සම්පයුක්ත වෙන්න මොකුත් නැහැ. රූප නැහැනේ. රූප රූපත් එක්ක සම්පයුක්තත් නැහැ විප්‍රයුක්තත් නැහැ. එතකොට නිවන සම්පයුක්තත් නැහැ විප්‍රයුක්තත් නැහැ. නාම ධර්ම කෙලින්ම කියලා දෙන සම්පයුක්ත නැහැ කියලා. එතකොට සම්පයුක්ත නැත. මෙතනද මොකුත්ම එන්නේ නැහැ. අපි ඊළඟ පදේ ගත්තොත් 9 වෙනි එකේ 6 වෙනි පදේ. එතෙන් මෙතන තියෙන්නේ රූපයිනේ නිර්වාණයනේ. ඒ දෙක සම්පයුක්තත් නොවේ විපයුක්තත් නොවේ. ඔහෙටවත් ඒ දෙක ගන්න බෑ අපිට. මෙතන ඇවිල්ලා දැන් මේක සුකුම රූපයක් නෙමෙයිනේ. ඒක නිසා ඒක නිසා තමයි අර දැන් මෙතන සමහරකට අපිට දැන් ඉදිරියට සමහරකට එන්න පුළුවන් දැන් සුකුම රූපයක් සුකුම රූපයක වෙනස් වෙන්න පුළුවන් නේද? ඒත් සුකුම රූපයක් මෙතෙන්ට ආව නම් ඒත් අපිට ඕලාරික රූප ටික ගන්නත් බෑ. කිසි දෙයක් කරගන්න බෑ. රූප රූපත් සමග සම්පයුත්තක් නොවේ විපයුත්තක් නොවේ. දැන් අපි හිතමු මෙතෙන් දැන් ඉස්සරහට එනවා ජීවිතින්ද්‍රිය රූප මොකක් හරි අපිනම් මේ ඉත්තිභාව රූපයාව කියලා. ඉත්තිභාව රූපයාවත් ඉත්තිභාව රූපයත් එක්ක නාම ධර්ම සම්පයුක්තත් නෑ සම්පයුක්ත නෑ විපයුක්තයි. රූප රූප එතන තියෙන රූපයන් නේද? රූප රූප සමග සම්ප්‍රයුක්ත නොවේ විප්‍රයුක්ත නොවේ. ඒක ගන්නත් බෑ. රූප රූප සමග නිවන සම්ප්‍රයුක්තත් නොවේ විප්‍රයුක්තත් නොවේ. ඒ හින්දා ඒ කිසිම අවස්ථාවක මෙතන රූපයක් ආවොත් අපිට සම්ප්‍රයුක්ත කොටට ගන්න බෑ. විප්‍රයුක්ත කොටට ගන්නත් බෑ රූප. පැහැදිලි නේද? ඔව් ඔව් ඔව්. නෑ විප්‍රයුක්ත පැත්ත වෙනසක් වෙන්නේ නැහැ නෑනේ. සුකුම රූපයක් ගන්නත් බෑ. මොකද සම්පයුත්තක් නෝ අපි දීලා තියන්නේ අපිට දීලා තියෙන දත්තේ ඒකයි. අපිට දීලා තියෙන නියමය ඒකයි. සම්පයුත්තක් නොවේ විපයුත්තක් නොවේ දෙකම. ඒ කියන්නේ රූප රූපත් සමග සම්පයුත්ත නොවේ. රූප නිවන සමග සම්පයුත්තක් නොවේ විපයුත්තක් නොවේ. රූප රූප සමගත් සම්පයුත්ත නොවේ විපයුත්ත නොවේ. ඔන්න ඕකේ තමයි අපි අන්නේ දැන් මෙහෙම කියනකොට ඔයගලට දැන් අර කොලේ ඕන්නේ නැහැ. නිකම්ම මතකේට එනවා නේ. ඊළඟට අපි කාය ඉන්ද්‍රිය. කාය ඉන්ද්‍රිය සංඛ්‍යාත කාය ප්‍රසාද රූපය. කතිහි කන්දේහි කති ආයතනෙ කති ධාතුවේ සම්ප්‍රයුක්තද. දැන් දැක්කනේ අහන්නේ ස්කන්ධ ආයතන ධාතු වලින්. දැන් අපි දන්නවා මේකත් රූපයක්. රූප රූප සමග සම්ප්‍රයුක්තද නැවේ විප්‍රයුක්තද නැවේ ගන්න බෑ. රූප නිවන සමග සම්ප්‍රයුක්තද නැවේ විප්‍රයුක්තද නැවේ ගන්න බෑ. රූප සමග නාම ධර්ම සම්පයුක්ත නොවේ හරි ගන්නෙ නෑ. නමුත් විප්‍රයුක්ත වේ. අන්න විප්‍රයුක්ත කරොට නාම ධර්ම ටික වැටෙනවා. ඒකින් තමයි දැන් නම් නාම ධර්ම කියලා අපිට වැටෙන්නේ සිත් 89 චෛසික 52 නේ. එතකොට චත් විප්‍රයුක්ත චතුහි කන්දේහි. ස්කන්ධ හතරකින් විප්‍රයුක්තයි කියනවා. එතකොට සිත් 89යි
චෛසික 52යි කි ඇතුළත් වෙන්නේ මොනවද ස්කන්ධ වේදනා සංඥා සංකාර සහ විඥාන කියන ස්කන්ධ හතරක් තමයි සමග සමයි මුඛ්‍ය විප්‍රයුක්ත වෙන්නේ ඇයි ඒ අපි කරන්නේ ඒ කියන්නේ දිග්ග කාය ප්‍රසාද රූපයත් එක්ක මෙම ස්කන්ධ හතර වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර මුඛ්‍ය විප්‍රයුක්ත වේ එතකොට අපිට දැන් චෛතසික ගැන කතා කරන්න බෑ දැන් අපි දන්නවා විප්‍රයුක්ත වෙන්නේ මෙන්න මේ ජාති දෙක කියන එක අපි වාගත්තා දැන් අපි මේ දෙක ගැන හිතලා තමයි ඊටර පද දෙක දාන්න ලේසිනේ චෛතසික කේහිච කොටටන යන හින්දා මුඛ්‍ය කොටට එන්නේ සිත් 89 ඊට සිත් 89 ඇතුළත් වෙන්නේ මන ආයතන ඊට මන ආයතන යන ආයතන එක සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ මොකද්ද කාය ප්‍රසාද රූපය මන ආයතනයේ සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ සත්ත්‍යි ධාතුයි අපි දැන් කතා කරන්නේ සිත් 89 සිත් 89 ඇතුළත් වෙන්නේ සප්ත විඥාන ධාතුවට එතකොට ධාතු හතක් එතන තියෙනවා නේ මුඛ්‍ය විප්‍රයුක්ත වේ ඒ කියන්නේ කාය ප්‍රසාද රූපය සප්ත විඥාන ධාතුව සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ පැහැදිලිනේ මුඛ්‍ය විප්‍රයුක්ත වේ එතකොට දැන් අපිට කතා කරන්න ඕනේ දැන් ස්කන්ධ හතරයි ආයතන එකයි ධාතු එකක් සමග මුඛ විප්‍රයුක්ත වෙනවා කේහිච කොටට යන්න ගොල්ල කොට අනකොට අපි දන්නවා ස්කන්ධවලදී කතා කරන්න බෑ ඔක්කොම ටික ගත්තා දැන් තමයි මෙතනට යන්නේ චෛසික 52ක් අපිට ඉතුරු වුණා මේ සම්පේ විප්‍රයුක්ත ගොඩේ අපි කතා කරපු නැති චෛසික 52ක් තියෙනවා ඒක ආයතන වලටයි ධාතු වලටයි ඒකේ නායතනෙ ඒකාය ධාතුය කේහිච විප්‍රයුක්ත එතකොට මේ චෛසික 52 ඇතුළත් වෙන්නේ ධම්මායතනෙට ධම්මායතනේ කොටසක් එතකොට ඉතුරු ටික කිසිම තැනකට ගන්න බෑ අපිට චෛසික 52 පරියාපන ධම්මායතන යන ආයතනයක සමග කේහිච විප්‍රයුක්ත වෙනවා චෛසික 52 පරියාපන ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිච විප්‍රයුක්තයි පැහැදිලි ඇතිනේ දැන් අපි බැලුවොත් අපි ඉන්න තැන පොඩ්ඩක් බලමු අපි දැන් කොතනද ඉන්නේ කියලා දැන් නිරෝධ සත්‍ය පෙය්‍යානම චක්කු ඉන්ද්‍රයන් ඉඳන් කාය ඉන්ද්‍රයන් ඉඳන් චක්කු සෝත ගාන ජීවා කාය වෙනකන් කරා ඊළඟට එනවා ඉත්ති ඉන්ද්‍රයන් කුරුස ඉන්ද්‍රයන් සම්ප්‍රයුක්තන්ති නැත්ති ඉත්ති ඉන්ද්‍රිය කියන්නේ සුකම රූපයක් පුරුස ඉන්ද්‍රිය කියන්නේ සුකම රූපයක් නේ හැබැයි විප්‍රයුක්ත වෙන චතුයි කන්දේ ඒකේ නායතනේන සත්ත්‍හි ධාතෝහි විප්‍රයුක්තං ඒකේ නායතනේන ඒකාය ධාතුය කේහිටි විප්‍රයුක්තං දැන් අපි ආවේ කායේන්ද්‍රයන් ඉවර කරලා දැන් අපි යන්නේ අපි ඉන්නේ කොතනද ඒ 9 වෙනි ඡේදයේමයි ඉත්ති ඉන්ද්‍රියන්. ඒතකොට ඒ කියන්නේ මොකද්ද ඉත්ති ඉන්ද්‍රිය සංඛ්‍යාත ඉත්ති භාව රූපේ. දැන් අපි මෙහෙම පෙරලා ගන්න අපිට මේ හදා ගන්න ඕන නිසා මේකත් එක්ක සම්පයුක්ත වෙන්නේ කිසිම දෙයක් නැහැ. රූපත් එක්ක රූප සම්පයුක්තත් නැහැ විප්‍රයුක්ත කරට ගන්නත් බෑ. රූපත් එක්ක නිවන සම්පයුක්තත් නැහැ විප්‍රයුක්තත් නැහැ මොහකටවත් ගන්න බෑ. රූපත් එක්ක නාම ධර්ම සංපයුක්ත නොවේ විප්‍රයුක්ත වේ. ඒකට සංපයුක්ත දන කවුරුත්ම නැ නැති නැත. කතිහි විප්‍රයුක්ත කොපමණකින් විප්‍රයුක්ත වෙනවද? කොපමණකින් කියන්නේ ස්කන්ධ ආයතන ධාතු වලින් අහන්නේ. දැන් මෙතනින් අහලා තිබ්බනම් මේ කොටස නැතුව නිකන් ඉන්න තිබුණා. නමුත් අපෙන් අහන්නේ ස්කන්ධ ආයතන ධාතු මේ. එතනින් තමයි මේ රතු පාටේ ලියලා තියෙන. ඒකෙන් තමයි අපේ උත්තරේ ඉන්නේ. චතුහි කන්දේ. අපි දන්නවා දැන් ඒ රූපත් එක්ක විප්‍රයුක්ත වෙන්නේ සිත් 89 චෛසික 52. මේක ඇතුළත් වෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර සමග මුඛ්‍ය විප්‍රයුක්ත වෙනවා. මොනවද මේ? මේ කියන ඉත්තිභාව රූපය වේදනා ස්කන්ධයත් එක්කත් විප්‍රයුක්තයි, සංඥා ස්කන්ධයත් එක්කත් විප්‍රයුක්තයි, සංස්කාර ස්කන්ධයත් එක්කත් විප්‍රයුක්තයි, විඥාන ස්කන්ධයත් එක්කත් විප්‍රයුක්තයි. ඒකේ නායතනෙ. දැන් මෙතනදී මුඛ්‍ය ටිකනේ අපි ඉස්සෙල්ලා ගන්න කේහිටි ටික පස්සට දානවනේ කොටස් ගැන පස්සේ කතා කරනවා සම්පූර්ණ ආයතන බලනවා චෛසික ගැන කතා කරන්න බෑ එයා ඉන්නේ අනිත් අයත් එක්ක සිත 89 සිත 89 ඇතුළත් වෙන්නේ මන ආයතනේ යන ආයතනික සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ දැන් ඒ කියන්නේ ඉත්ති භාව රූපේ මන ආයතනේ සමග මුඛ්‍ය විප්‍රයුක්තයි දැන් ආයතුරු වෙන්නේ සිත 89 මෙතෙන්දි සප්තහි ධාතුයි සිත 89 ඇතුළත් වෙන සප්ත විඥාන ධාතු වෙන ධාතු හත සමග විප්‍රයුක්ත වේ මුඛ්‍ය එතකොට ඒ කියන්නේ අපි බැලුවොත් ඉත්ති භාව රූපය සප්ත විඥාන ධාතුෙම්ම විප්‍රයුක්තයි විඥාන ධාතු හතෙම්ම විප්‍රයුක්ත වෙනවා එතකොට දැන් කේහිච කොටකුත් තියෙනවා නේ කේහිච විප්‍රයුක්ත වෙන කොටසකුත් දැන් අපි කතා කරේ චෛසික ගැන කතා කරේ ස්කන්ධවල විතරයි ආයතන ධාතු වල තව තව අයත් එක්කනේ ඉන්නේ ඒඳ කේහිච වලතාව. ඒකර අපි දන්නවා ධම්ම ආයතනයේ චෛසික තියෙන්නේ ධාතු වලදී ධම්ම ධාතුයි. ඉතින් අපි ලියනවා
ජයසික 52 පරියාපන්න ධම්මායතන යන ආයතන එක සමග ඊළඟ ඒකාය ධාතුවය ජයසික 52 පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිති විප්‍රයුක්තං කිසිවකින් විප්‍රයුක්ත වේ මෙමල් ඊළඟ දින පැහැදිලි වෙන ජනාදී වශයෙන් ඊ ඇති ඇතම් ධම්ම සමග කිසිවකින් කියන්නේ විප්‍රයුක්ත වේ පැහැදිලි ඇති ඊළඟ ඒකෙම තව පදයක් තිබුණානේ පුරිසින්ද්‍රයන් පුරිසින්ද්‍රයන් කියන්නේ පුරිස ඉන්ද්‍රිය සංඛ්‍යාත පුරිස භාව රූපය කොපමණ ස්කන්ධ කොපමණ ආයතන කොපමණ ධාතු විසින් සංපයුක්ත වේදයක් නැති රූප රූප සමග සංපයුක්ත නැහැ රූප නිවන සමග සංපයුක්ත නැහැ රූප නාම ධර්මත් සමග සංපයුක්ත නැහැ කියලා විප්පයුක්ත කරට බැලුවොත් රූප රූප සමග විප්පයුක්ත නැහැ රූප නිවන සමග විප්පයුක්ත නැහැ රූප නාම ධර්ම සමග විප්පයුක්තයි අන්න එතෙන්දී අර විදියමයි සිත සූන මේ 452 ඉන්න නාම ධර්ම වලට වැටෙන්නේ එතකොට පරියාපන්න වේ එතකොට මේ දෙක ඇතුළත් වෙනවා වේදනා සංඥා සංකාර සහ විඥාන යන ස්කන්ධ හතර සමග මුක්ඛ විප්පයුක්තයි ඒ කියන්නේ පුරිස භාව රූපය මේ ස්කන්ධ හතරත් එක්ක විප්පයුක්ත වෙනවා කියන එක ස්කන්ධ වලින් ආයතන වලදී ගත්තොත් චෛසික මුක්ඛ නෑ කේහිටි ගොඩේ තියෙන්නේ සිත සූන එතකොට ඒකේන ආයතනෙ සිත 89 ඇතුළත් වෙන පරියාපන්න මන ආයතන යන ආයතන එක සමග මුක්ඛ විප්පයුක්ත වේ. එතකොට මේ සිත 89 කියන්නේ පුරිස භාව රූපේ මන ආයතනයත් එක්ක මුක්ඛ විප්පයුක්තයි. විප්පයුක්ත වෙන ආයතනයක්. එතකොට සිත 89 පරියාපන්න සප්ත විඥාන ධාතු වෙන ධාතු හත සමග විප්පයුක්ත වේ. ඒ කියන්නේ පුරිස භාව රූපය සප්ත විඥාන ධාතුව සමගේ මුක්ඛ විප්පයුක්ත වේ. හැදෙන්නේ දැන් අපි කේහිටි කොටට යන්න ගියොත් චෛසික ගැන ස්කන්ධවලදී කතා කරානේ චෛසික ගැන කතා කරේ නැති ආයතනයි ධාතු. ඒකේ නායතනෙන ඒකාය ධාතුවක් කේහිටි විප්‍රයුක්තම් කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපිට දැන් කතා කරන්නේ දෙන චෛසික. චෛසික තියෙන ධම්මායතනයේ ඇතුළත යම් කොටසක්. එතකොට ඒ කොටස එළියට ගත්තා. ධම්මායතනයේ පරියාපන්න චෛසික 52 පරියාපන්න ධම්මායතන යන ආයතනයක සමග කේහිටි විප්‍රයුක්තම් චෛසික 52 පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිටි විප්පයුක්තයි. දැන් මේ කරපු හරියේ බලන්න ඕගලන්ට නොතේරෙන කොටසක් තියෙනවා නම් අහන එක ඕගලන්ගේ දෙයක් නෑ. ඕගලයි වගකීම තමයි අහන එක. දැන් 9 වෙනි එකේ ඔක්කොම ඉවරයි. ඉත්තිේන්ද්‍රයන් පුරුසේන්ද්‍රයන් ඔක්කොම ඉවර කරානේ. හරි. දැන් අපි යන් ඊළඟ පදේට. මේක සිංහලෙකනේ. අපි යන් පාලි කොටසට. 10 මනේන්ද්‍රයන්. පියාලා දීහි කන්දේහි සම්පයුක්තං ඒකේ නායතනේන ඒකාය ධාතුවක් කේහිටි සම්පයුක්තං කතිහි විප්‍රයුක්තං ඒකේන කන්දේන දස ආයතනේහි දසහි ධාතුහි විප්‍රයුක්තං ඒකේ නායතනේන ඒකාය ධාතුවක් කේහිටි විප්‍රයුක්තං දැන් අපි යම් බලන්න දැන් මේක දාලා තියෙන මනේන්ද්‍රයන් මනේන්ද්‍රිය සංඛ්‍යාත දැන් අපිට කතා කරන්න ඕනේ සිත් 89 දැන් මේ සිත් 89 කියන නාම ධර්මයක් නාම ධර්ම සමග සම්පයුක්තයි නාම ධර්ම රූප ධර්ම සමග විප්‍රයුක්තයි නාම ධර්ම නිවන සමග විප්‍රයුක්තයි එතකොට අපිට දැන් සම්පයුක්ත කොටට ගන්න පුළුවන් උනේ නාම ධර්ම විතරයි දැන් ඊතර සිත් 89 නාම ධර්මයක් තව අපිට ඉතුරු වෙලා තියෙන නාම ධර්මයේ චෛසික 52 නේ ඒතකොට සිත් 89ත් එක්ක සම්පයුක්ත වෙන්නේ නාම ධර්මයන්නේ ඒ කියන්නේ අපි දැන් හිතන්න ඕනේ චෛසික ගැන විතරයි කති කන්දේ කති ආයතනේ කති ධාතුයි සම්පයුක්තanti. දීහි කන්දේ සම්පයුක්තයි. ඒකේ නායතනේ ඒකාය ධාතුය කේහිටි සම්පයුක්තයි. දැන් අපි දන්නවා සිත් 89 සම්පයුක්ත වෙන්නේ චෛසික 52ත් එක්ක. චෛසික 52 ඇතුළත් වෙන්නේ ඒ කියන්නේ පරියාපන්න වේදනා සංඥා සංකාර යන ස්කන්ධ තුන තමග සම්පයුක්ත වේ. දැන් දීහි කන්දේ කියන එක පේනවනේ. දැන් ඒ කියන්නේ සිත් 89 හැම වෙලාවෙම වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනත් එක්ක මුක්ඛ සම්පයුක්තයි. පැහැදිලිනේ? මුක්ඛ සම්පයුක්තයි. දැන් ඒක හොඳට තේරෙනවා ඇති. දැන් අපිට මෙතන ඊළඟට කේහිචි වලට ගියොත් අපිට දැන් ඒ කියන්නේ දැන් අපිට චෛසික 52 ගැන ධම්මායතනෙනේ තියෙන්නේ, ධම්ම ධාතුෙනේ තියෙන්නේ. එහෙනම් මුක්ඛ ගොඩට අපිට ගන්න බෑ ආයතනවත් ධාතුවක්. මොකද ඒක තියෙන්නේ දැන් අපි කතා කරන්න දෙන චෛසික විතරනේ. ඒවා තියෙන්නේ තව අයත් එක්ක තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේගොල්ලන්ගේ මේගොල්ලෝ විතරයි අපි එතනින් එළියට ගන්න. ඒ හින්දා අපි ඒක ගන්නෙ මුක්ඛ සංපයුක්ත කොටට. නේ? කේහිචි වලට ගන්න බෑ ආයතනයි ධාතුයි.
ඒකනේ පොතෙත් තිබුණේ තීහි කන්දේයි සම්පයුක්තක්. ඒකේන ආයතනෙන් ඒකාය ධාතුවක් කේටි සම්පයුක්තක්. දැන් චෛතසික 52 පරියාපන්න ධම්මායතනයන් ආයතන එක සමග කේහිටි සම්පයුක්තක්. ඒ කියන්නේ සිත් 89 ධම්මායතනයත් එක්ක කේහිටි සම්පයුක්ත වෙනවා. චෛතසික 52 පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිටි සම්පයුක්තක්. ඇයි? ඒකෙදිම සුඛම රූප 16 පැත්තකට දැම්මා. නිර්වාණයත් පැත්තකට දැම්මා. දැන් හැබැයි අපි පැත්තකට දැම්මට අපි දන්නවා ඒව අපිට ඕන වෙනවා විප්පයුක්ත කොටට නේ. දැන් අපි දන්නවා දැන් අපි විප්පයුක්තම් ගන්නවා. දැන් අපිට තියෙන අනුමතක තියන මේක උඩට යනවා සිත් 89 ගැන. අපි සිත් 89 නා රූප ධර්මත් එක්ක විප්පයුක්තයි. නේ? නිවනත් එක්කත් විප්පයුක්තයි නේ. දැන් අපිට ඒකේන කන්දේන දස ආයතනෙහි දසය දසෙහි ධාතුහි විප්පයුක්තං. ඒකේන ආයතනෙන ඒකාය ධාතුය කේහිටි විප්පයුක්තං. ඔය තමයි දේශනා කරලා දෙන විලාසය. එතකොට ඒකේන කන්දේන. දැන් අපි දන්නවා අපිට දැන් මේකත් එක්ක මේ සිත් 89 එක විප්පයුක්ත වෙන්නේ රූප 28යි නිර්වාණය. ස්කන්ධවලදී අපිට නිර්වාණය කතා කරන්න බෑ. ඇයි? ස්කන්ධවලදී නිර්වාණය කතා කරන්න බැරි. නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. අපිට ස්කන්ධවලදී කතා කරන්න බුලන් රූප විතරයි. රූප 28කම තියෙන එක ස්කන්ධයක් ඇතුළත. කොහෙද රූපස්කන්ධය? රූපස්කන්ධය යන ස්කන්ධ එක සමග මුඛ්‍ය විප්පයුක්ත වෙනවා සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ ඔසිත 89 රූපස්කන්ධය සමග මුඛ්‍ය විප්පයුක්ත වේ. දැන් අපිට මෙතනදී අපිට කඩා ගන්න වෙනවා. රූප 28 අපි කඩා ගන්න ඕනේ ඕලාරික රූප 12කුයි සුකුම රූප 16කුයි කියලා දෙකක් තියෙනවා. සුකුම රූප 16 තියෙන්නේ අපි එතකොට කේහිටි වලට යන්නේ. ඇයි? ධම්මායතනේ. තව අයත් එක්ක යා ඉන්නේ. නේ? නිවන බ. එතකොට අපිට ඊළඟට නිවන ගැන කතා කරන්නත් බෑ. ඒකත් ඉන්නේ ධම්මායතනේ තව අයත් එක්ක. අපිට ඒ ගැන කතා කරන්න බෑ. අපිට කතා කරන්න පුළුවන් මේ රූප 28 ගැන හිතුවොත් ඕලාරික රූප 12 ගැන විතරයි. මේ ඕලාරික රූප 12 ඇතුළත් වෙන්නේ ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග මුඛ්‍ය විප්පයුක්ත වේ. පැහැදිලිනේ? ඕලාරික රූප ආයතන 10 කියන්නේ සිත් 89 ඕලාරික රූප ආයතන 10ත් සමග මුඛ්‍ය විප්පයුක්තයි. ධාතු වලට ගියත් අපිට මෙතනදී සුකුම රූප ගැන කතා කරන්නත් බෑ. නිවන ගැන කතා කරන්නත් බෑ. එයා කේහිචි කොටට යන්නේ. දැන් ඕලන්ට තේරෙනවා. අපිට කතා කරන්න පුළුවන් ඕලාරික රූප 12 ගැන විතරයි. දසහි ධාතුයි. දැන් දසහි ආයතනෙහි හරි. ඕලාරික රූප ආයතන 10. දැන් අපි කතා කරන්නේ දසහි ධාතුයි. දැන් ඕලාරික රූප 12 ඇතුළත් වෙන්නේ මොනවටද? ඕලාරික රූප ධාතු 10 යන ධාතු 10 සමග මුඛ්‍ය විප්පයුක්ත වේ. දැන් අපි විප්පයුක්තේ වයින් අපිට විප්පයුක්ත වෙන්නේ රූපයි නිවනයිනේ සිත 89ත් එක්ක. එතකොට රූප ගැන ස්කන්ධවලදී කතා කරා. නිවන ගැන කතා කරන්න බෑ. ඒකට ස්කන්ධ සම්පූර්ණයි. නමුත් ආයතනවලදී අපිට මෙතන තව විප්පයුක්ත වෙනවත් සුකුම රූපයි නිවනයි නේ. අපිට දැන් ඒක කතා කරන්න පුළුවන් කේහිචි කොටි විප්පයුක්ත. ඒතර සුකුම රූප 16 සහ නිර්වාණය ඇතුළත් වෙන ධම්මායතනේ. යන ආයතන එක සමග කේහිචි විප්පයුක්ත වේ. පැහැදිලිනේ? වෙන මුකුත් ගන්න බෑ. දැන් ආයේ අපිට මෙතන ඉතුරු වුණා සුකුම රූප 16 නිවනයි. අපි දන්නවා ඒක ඇතුළත් වෙන්නේ ධම්ම ධාතුවට. අපි කියනවා ඒකාය ධාතුය. සුකුම රූප 16 සහ නිර්වාණය පරියාපන්න කියන ඇතුළත් වෙනවා ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිචි විප්පයුක්ත. දැන් බලන්න අපි මේ දැන් අපි දන්නවනේ ධම්මායතනේ චෛතසික තියනවා කියලා. චෛතසිකයි සුකුම රූපයි නිර්වාණයයි. චෛතසික ටික වැටුණා කේහිච් සම්පයුක්ත කොටට. සුකුම රූප 16යි නිර්වාණයයි කේහිච් විප්පයුක්ත කොටට වැටුණා. වැදිනේ? ධාතු වලදීත් එහෙමයි. චෛතසික 52 කේහිච් සම්පයුක්ත කොටට වැටුණා. ධාතු වලදී සුකුම රූප 16යි නිර්වාණයයි කේහිච් විප්පයුක්ත කොටට වැටුණා. පැහැදිලි නේද? අපැහැදිලි කවුරු හරි ඉන්නවද? පැහැදිලි වුණා ශාන්තිකා මහත්මිය. ඒකට පැහැදිලි. හොඳයි. බොහොම ස්තුතියි. දැන් ඊළඟ පදේ මොකක්ද? අපි ගියවොත් අපි ඉස්සෙල්ලා යන්කෝ ධාතු කතා ප්‍රකරණේ. අපි දැන් කොතනද ඉන්නේ කියලා බලමුකෝ. දැන් අපි ඉන්නේ 11 වෙනි ඡේදේ. සුඛීන්ද්‍රියන්, පෙය්‍යාලා, දුක්ඛීන්ද්‍රියන්, සෝමනස්සීන්ද්‍රියන්, දෝමනස්සීන්ද්‍රියන්, තීහි කන්දේහි ඒකේන ආයතනේන ඒකාය ධාතුය සම්ප්‍රයුක්තයි. ඒකේන ආයතනේන ඒකාය ධාතුය කේහිචි සම්ප්‍රයුක්තං. කතෙහි විප්පයුක්තං ඒකේන කන්දේන දස ආයතනේහි සෝලසහි ධාතුහි විප්පයුක්තං. ඒකේන ආයතනේන ඒකාය ධාතුය කේහිචි විප්පයුක්තං. මෙතනත් පද කීපයක්ම තියෙනවා. මේක ටිකක් හොඳට අහගෙන ඉන්න ඕන එකක්.
සුඛීන්ද්‍රිය. සුඛීන්ද්‍රිය කියන්නේ සුඛීන්ද්‍රිය සංඛ්‍යාත සුඛ සහගත කාය විඥාන සිතේ උපදින වේදනා චෛතසිකය. මම චුට්ටක් මේක ලොකු කරන්න ඕනට. එතකොට අපි බැලුවොත් එතකොට සුඛීන්ද්‍රිය සංඛ්‍යාත සුඛ සහගත කාය විඥාන සිතේ උපදින වේදනා. දැන් මේ සුඛ ඉන්ද්‍රිය කියන්නේ සුඛ සහගත කාය විඥාන සිතේ උපදින වේදනා චෛතසිකේ විතරද? නෑ. මේ සුඛ සහගත කාය විඥානය කියන එක ඇතුළත් වෙන්නේ ධාතු වලදී අපි බැලුවොත් ද්විපංච විඥාන ධාතු. ඊවල නේ තියෙන්නේ. කාය විඥාන ධාතු එක සිතක් සුඛ සහගතයි අනිසිත දුක්ඛ සහගතයි. අපි දැන් කතා කරන්නේ සුඛ සහගත කාය විඥාන සිත. ඒකේ උපදින වේදනාව. තව මේ වේදනාවට අමතරව තියෙනවා චෛතසික ඔක්කොම සුඛ සහගත කාය විඥාන සිතේ චෛතසික කීයද? සබ්බසිකිත්ත සාධාරණ චෛතසික 7යි තියෙන්නේ. හරිද? එතකොට අපි කතා කරන්නේ ඒකෙන් වේදනා චෛතසිකයේ එළියට ඇදලා. ඒතර වේදනා චෛතසිකයත් එක්ක නාම ධර්ම සම්පයුක්තයි. වේදනා චෛතසිකය කියන්නේ නාම ධර්මයක්. ඒතර නාම ධර්මත් එක්ක චෛතසික 52ම සම්පයුක්ත නැහැ. චෛතසික 6ක් සම්පයුක්තයි. ඒ කියන්නේ දැන් අපි හැම වෙලෙම ගත්තොත් දැන් මම කියවුවොත් මේ මොනවාද සිමෙන්ති බදාමයක සිමෙන්තිත් එක්ක මොනවද තියෙන්නේ? සිමෙන්තිත් එක්ක තියෙන්නේ වැලී වතුර. එතකොට ඒ වගේ වේදනා චෛතසිකයත් එක්ක තව මොනවද තියෙන්නේ? සුඛ සහ සංපයුක්ත මොනවද? සුඛ සහගත කාය විඥාන සිතයි. ඒ සිතේ සංපයුක්ත ඉදිරි චෛතසික 6යි. ඕක තමයි මම ධාතු කතා ඉගෙන ගත්ත මේ මදුර සර්ගෙන් හැම වෙලෙම දෙන උදාහරණේ තමයි ඕක. හරිද? එතකොට ඒක තමයි උදාහරණේ. දැන් මොකද තේරෙනවා? වේදනාවත් එක්ක සංපයුක්ත වෙලා තියෙනවා සුඛ සහගත කාය විඥාන සිතයි. ඒකට අදාළ ඉත්‍රි චෛතසික 6යි. එතකොට ඒවා කතිහි කන්දේ කතිය ආයතනේ කතිහි ධාතුයේ සම්පයුක්තන්ති. දැන් මේ වේදනාව කියන එක නාම ධර්මයන්නේ. ඒතර රූප ධර්මත් එක්ක සම්පයුක්තත් නැහැ විපයුක්තත් නැහැ. නිවන ගන්නත් බෑ. නිවනත් විපයුක්තයි නේ. සම්පයුක්තත් නැහැ විපයුක්තත් නැහැ සමා වෙන්න. නාම ධර්මත් එක්ක රූප ධර්ම සම්පයුක්ත නොවේ විපයුක්ත වේ. නාම ධර්ම සමග නිවන සම්පයුක්ත නොවේ විපයුක්ත වේ. ඒතර සම්පයුක්ත කරට තියෙන්නේ නාම ධර්මත් එක්ක සම්පයුක්ත වේ. එච්චරයි. නාම ධර්ම සමග සම්පයුක්ත වේ කියන ඒ අයේ ඒක ගැන හිතලා තමයි අපි මේක හදන්නේ. කතිහි කන්දේහි කති ආයතනේ කතිහි ධාතුයි සම්පයුක්තයි. තීහි කන්දේහි ඒකේ නායතන ඒ කය ධාතුය සම්පයුක්තයි. ඒ කියන්නේ මුඛ්‍ය සම්පයුක්ත වෙනවා කියනවා මේවා. ඒතකොට දැන් අපි බලන්නේ මෙහෙමයි. දැන් මේ වේදනා චෛතසිකයත් එක්ක සම්පයුක්ත වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්ව සුඛ සහගත සිත සහ ඉහත වේදනා වර්ධිත ඉදිරි චෛතසික 6යි. අපි දන්නවා සුඛ සාගර සිතේ චෛතසික 7ක් තියෙනවා. එතකොට අපෙන් අහන්නේ වේදනාවත් එක්ක ඉන්න අනිත් කට්ටිය සම්පයුක්ත වෙන්නේ. වේදනාවත් එක්ක මෙතනදි සම්පයුක්ත වෙන්නේ සුඛ සාගත කාය විඥාන සිත සහ ඉහත වේදනා වර්ධිත චෛතසික 6. එතකොට මේවා ඇතුළත් වෙන්නේ මොනවද මේ චෛතසික 6ේ තියෙනවා? සංඥා චෛතසිකේ. ඒක වැඩනවා සංඥා ස්කන්ධයට. තව චෛතසික 5ක් තියෙනවා. ඒක සංස්කාර ස්කන්ධයට. සුඛ සාගත සිත විඥාන ස්කන්ධයට. යන ස්කන්ධ තුන සමග සම්පයුක්තන්ති සම්පයුක්තං සම්පයුක්ත වේ. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේ අපිට හිතන්න තියෙන්නේ මේ සුඛසහගත සිත කියන්නේ විඥාන ස්කන්ධය කියන්නේ සුඛසහගත සිත. ඉතින් සංඥා ස්කන්ධය කියන්නේ සංඥා චෛතසිකය කියන්නේ සංඥා ස්කන්ධය. සංස්කාර ස්කන්ධය කියන්නේ චෛතසික පහ. ඕක තමයි මේ කියන්නේ. හරිනේ? ඒතර වේදනා චෛතසිකයත් එක්ක සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ තුන මුඛ්‍ය සම්පයුක්ත වේ. මේක පැහැදිලිද? පැහැදිලි නම් මට බාධා කළා හරි අහන්න. ඒ පැහැදිලි චන්දිකා මහත්මිය, ඒ කියන්නේ ඒ සිතේ තියෙන චෛතසික 7යි. ඉතින් අරක එළියට අරන් ඉතුරු ටිකත් එක්ක සම්ප්‍රයුක්තයි කියලා ගන්නවා. සම්ප්‍රයුක්තයි කියලා ගන්නවා. දැන් සමහරලාට හිතයි ඇයි මේ විඥාන ස්කන්ධේ ඉතුරු ටික ගන්න නැත්තේ කියලා. ඒක ගන්න බෑ. දැන් මේ අවස්ථාවේ විඥාන ස්කන්ධය කියන්නේ මේ සුඛසහගත කාය විඥාන සිතට. ඔව්, ඒ ඉන්ද්‍රිය තියෙන ඒ හිත එච්චරයිනේ ගන්න. හරි, අපිට ගන්න පුළුවන්. හරි. එතකොට ඒකේ නායතනේ ආයතන එකකින් මුඛ්‍ය සම්පයුක්ත වෙනවා කියන. එතකොට අපිට දැන් මෙතනදී චෛතසික ගැන කතා කරන්න බෑ. ආයතනවලදී චෛතසික කේහිචිව උඩට යන්නේ. මොකද ධම්මායතනේ කොටසක්. එතකොට අපි මොකද කරන්නේ? අපිට කතා කරන්න පුළුවන්. දැන් අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ මේක ගැන විතරනේ. අපි ඒක ගැන හිතනවා. ඒක බැලුවොත් සුඛසහගත කාය විඥාන සිත ඇතුළත් වෙන්නේ ආයතනවලදී මන ආයතනේ. යන ආයතන එක සමග. ඒ කියන්නේ මේ අවස්ථාවේ මන ආයතනය කියන්නේ මේ සුඛසහගත කාය විඥාන සිත.
හරිනේ ඒ කියන්නේ අපි දන්නවා මේ අවස්ථාවේ මේ සිතේ තියෙන වේදනා චෛසිකයත් එක්ක මන ආයතනය මුක්ඛ සංප්‍රයුක්ත වෙනවා පැහැදිලිනේ ඒ කාය ධාතුය සුඛ සාගත කාය විඥාන සිත ගැන විතරනේ කතා කරන්න පුළුවන් චෛසික පහ හය කේහිචනේ සම්පූර්ණයෙන්ම ආයතනයක නෙමෙයි ඉන්නේ තවත් එයාලත් අයත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒක සුඛ සාගත කාය විඥාන සිත පරියාපන්න काय विज्ञान धातु इसलिए मनायतने दें धातु सुखसागत काय विज्ञान सीतने मनायतने के आयतने आयतने तम एतुत्न देंकाय धातु सुखसागत काय विज्ञान सीतुत्न अरे द्विपंच विज्ञान धातु काय विज्ञान धातु काय विज्ञान धातु एतुदीन सुखसागत काय विज्ञान धातु सीतको दुख सागत काय विज्ञान सीतको तीन नम दे अवस्थावे काय विज्ञान धातु की सुख सागत काय विज्ञान सीत नहीं मे अवस्थावे वेदना चैसिक मुख्य संपयुक्त वे काय विज्ञान धातु हर ने संपयुक्त वे इतकोट दें संपयुक्त को हर पैदली संपयुक्त को दें कैची दें कथा करती मे वेदना वर्जित चैतसिक हर वेदना वर्जित चैतसिक हर स्कंद कथाक यावत्पी अरगिन तमें मिथन कथाक स्कंद तुनकट रेग कथाक कैहिचि कुरट एकेतन एकाय धातु कैहिचि संपयुक्त इतकोट सुख सागत काय विज्ञान सिते संपयुक्त वेदना वर्जित चैसिक हयाना मे मुदम लीलती पेदरी वर्जित इतनी चैसिक हय पर्यापन्न कोई दम्मायतने मे चैसिक हयती दम्मायतने दम्मायतने आयतने का समग කේහිච විප්‍රයුක්ත ඊළඟට ආයි සුඛසහගත කාය විඥාන සිතේ සංයුක්ත වේදනා වර්ජිත ඉදිරි චෛත්‍ය ගහය ගැන අපිට කතා කරන්න තියෙන්නේ ඒක පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිච විප්‍රයුක්ත පැහැදිලි නේද දැන් කේහිච සංයුක්තන්නේ සමා වෙන්න කේහිච සංයුක්තන් සංයුක්ත වෙන්නේ කොටසක් කතා කරේ දැන් කේහිච වලට වැටෙනවා ඒ කියන්නේ සුඛසහගත කාය විඥාන සිතේ වේදනාවත් එක්ක කේහිච සංයුක්ත වෙනවා ධම්මායතනය කේහි සංපයුක්ත වෙනවා ධම්ම ධාතුව. පැහැදිලිනේ? කතිහි විප්‍රයුක්තං. කොපමණකින් විප්‍රයුක්ත වෙනවා? දැන් මේ තියෙන්නේ අපේ නාම ධර්මයක් නේ. වේදනා චෛසිකේ කියන්නේ නාම ධර්මයක්. මේක ගැන හිතන්න ඕනේ. නාම ධර්ම රූප ධර්ම සමග විප්‍රයුක්තයි. රූප ධර්මත් ගන්න පුළුවන්. නාම ධර්ම නිවන සමග විප්‍රයුක්තයි. නාම ධර්ම සමග සංපයුක්ත වේ විප්‍රයුක්ත නොවේ. ඒතර විප්‍රයුක්ත වලට ගන්න වෙන්නේ රූප ධර්මයි නිවනයි විතරයි. එතකොට විප්‍රයුක්ත කොටසට ගියොත් දැන් කතිහි විප්‍රයුක්තන් අපි දන්නවා රූප 28යි නිර්වාණය ගැන කතා කරන්න පුළුවන්. නමුත් ස්කන්ධ වලදී කතා කරන්න බෑ නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. ඒ හින්දා අපි කතා කරන්නේ රූප විතරයි. රූප 28 ඇතුළත් වෙන රූප ස්කන්ධයන ස්කන්ධ එක සමග විප්‍රයුක්ත වේ. මොනවාද මුක්ඛ විප්‍රයුක්ත වෙන. රූප 28 පරියාපන්න රූප ස්කන්ධ. ඒ කියන්නේ සුඛසහගත කාය විඥාන සිතේ වේදනාවත් එක්ක රූප ස්කන්ධයේ මුක්ඛ විප්‍රයුක්ත වෙන. रूप विषयाट मुख्य विपयुक्त अभी नाल स्कंदवल स्कंद रूप स्कंदे समग मुख्य विपयुक्त इन अपीट कथाकंड मे सुकुम रूप खड़ागण मे रूप विषयाट अपीट खड़ागण ओलारिक रूप दुला सुकुम रूप दास सुकुम रूप वेटेन्नी कोई तवाया तेक् निर्वाणेगन कथाकंड बे अपीट आयतन वाले निर्वाण कैहिचिकोटे दम आयतने अब कथा पूरा ओलारिक रूप दुलाया विनम आयतन दहाया ओलारिक रूप दुला पर्यापन्न ओलारिक रूप आयतन दहायन आयतन दहाय समग्र मुख्य विपयुक्त विनम मेहदरी दंगापि कथा करेन गते रूप दुलाय तव रूप दास निर्वाणेगेन पशु कथा करना दसहायतने සෝලසහි ධාතෝහි ධාතු 16 කින් විප්‍රයුක්තයි කියන මොකද මුඛ විප්‍රයුක්තයි එතකොට අපි බැලුවොත් එතන ඕලාරික රූප 12 අපිට එතනදී සුකුම රූප කතා කරන්නත් බෑ නිර්වාණය කතා කරන්නත් බෑ මොකද මේ ධාති දෙකම පිටලා තින්නේ ධම්ම ධාතු ඒවත් කේහිචි එතන ඕලාරික රූප 12 කුයි දැන් අපි දන්නවා මෙතන අපි මොන්න මං ඕගලන්ට පැහැදිලි මෙන්න මෙතනට මේ අවස්ථාවේදී මෙන්න මේක අපිට ඇතුළත් කරගන්න වෙනවා මෙතන තියෙනවා
යම් දේශනා කරන පදයක විඥාන ධාතු තිබේ නම් ඒ විඥාන ධාතු සමග ඉතිරි විඥාන ධාතු විප්පයුක්ත වේ සම්පයුක්ත නොවේ. දැන් අපි මෙතනදී සප්ත විඥාන ධාතුව ගත්තේ නැහනේ. අපි මෙතන සම්පයුක්ත කොටට ගත්තේ කාය විඥාන ධාතුව නේ. අපි දැන් කතා කරේ කාය විඥාන ධාතුවට අදි සිතක් ගැන. එතකොට විප්පයුක්ත වෙනවා ඉතිරි විඥාන ධාතු 6. පැහැදිලිනේ. සප්ත විඥාන ධාතුවක් අපි ළඟ තියෙනවා. ඒකෙන් එක විඥාන ධාතුවක් එක සම්පයුක්ත වුණා. එහෙමනම් ඉතිරි විඥාන ධාතු 7ත් එක්ක විප්පයුක්ත වෙන්න ඕනේ අර දීලා තියෙන දත්තයන්ට අනුව. එතකොට ඒ විඥාන ධාතු 7 දැන් මෙතන තියෙන මේ විඥාන ධාතුවට අපි කතා කරන්නේ එක සිතක් වුණාට මේ විඥාන ධාතුව අයින් කරනවා කියන්නේ සිත් දෙකක් අයින් කරනවා. එතකොට අපි දන්නවා සිත් 87ක් තියෙනවා. අපිට කතා කරන්න පුළුවන් මුඛ්‍ය ගොරට නිවන කතා කරන්නත් බෑ සුකුම රූප කතා කරන්නත් බෑ ඕලාරික රූප 12යි සිත් 87ක් අපි ළඟ තව තියෙනවා ඇතුළත් වෙනවා පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ කාය විඥාන ධාතුව වර්ජිත ෂඩ් විඥාන ධාතු ඒ කියන්නේ විඥාන ධාතු 7ෙන් කාය විඥාන ධාතු වයින් කරාම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන දිව්වා විඥාන කාය විඥාන අරන් දැම්මනේ ඒතර 4යි මනෝ විඥාන මනෝ ධාතු මනෝ විඥාන ධාතු මේ ෂඩ් විඥාන ධාතු කියන්නේ ඒ ධාතු ඒවට අයිති වෙනවා සිත් 87ක් කාය විඥාන ධාතුවේ දෙක 89න් දෙකක් අයින් කරානේ 87යි එතකොට පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ කාය විඥාන ධාතුව වර්ජිත ෂඩ් විඥාන ධාතු යන ධාතු 16 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ දැන් 16ක් නේ මෙතන 10යි ෂඩ් විඥාන ධාතු ගැන 6යි 16යි හරි මුඛ්‍ය විප්‍රයුක්ත වේ පැහැදිලිද අපි දැන් යන් කේහිචි දැන් අපි කේහිචි උනේ මොනවද අපි කතා කරේ නැත්තේ මොනවත් එක්කද සුකම රූප 16යි නිවනයි දැන් අපි කේහිචි ගොඩේ ඒගොල්ලෝ ගැන තමයි කතා කරන්නේ ස්කන්ධවලදී කතා කරන්න බෑනේ නිවන ගැන කතා කරන්නත් බෑ රූප ඔක්කොම ටික ගත්තා දැන් සුකම රූප 16යි නිර්වාණයයි පරියාපන්න හොයද තියෙන ධම්මායතනෙ ධම්මායතන යන ආයතනයක සමග කේහිචි විප්පයුක්තන් ඒ කියන්නේ සුඛසහගත කාය විඥාන සිතේ වේදනාවත් එක්ක ධම්මායතනේ කේහිටි විප්‍රයුක්ත වෙනවා. ඒක වගේම සුකුම රූප 16යි නිර්වාණය පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිටි විප්‍රයුක්තයි. ඒ කියන්නේ සුඛසහගත කාය විඥාන සිතේ වේදනාවත් එක්ක සුකුම රූප 16යි නිර්වාණයයි ඒක ධම්ම ධාතුව විප්‍රයුක්ත වෙනවා. කේහිටි විප්‍රයුක්ත වෙනවා. දැන් එතකොට ඒකෙත් කොටසවල් ගියානේ මේ කොටසවල් ගියා චෛසික වලින් යම්කිසි කොටසවල් ගියා සම්ප්‍රයුක්ත කොටටනේ යම්කිසි කොටසවල් අපි නමුත් ඉතුරු චෛසික ගැන කතා කරන්න බෑ මොකද ඒව විප්‍රයුක්ත වෙන්නේ නෑ නාම ධර්ම සමග සම්ප්‍රයුක්තයි ඒතර මෙතනින් කතා කරලා අපිට ඉතුරු චෛසික ගැන කතා කරන්න බෑ ඒක කිසි තැනකට අයිති වෙන්නේ නෑ ඒක සම්ප්‍රයුක්ත කොටේ තියෙන පැහැදිලිද විනිත මාත්මේ පැහැදිලි වුණාද ඔබතු මේ කතා කරන්නේ නෑ තාම අනේ ඔව් අද තමයි මට හොඳටම පැහැදිලි වුනේ. අපේ ඊළඟ පදේ තිබුණේ මෙතන පොතේ හැටියට අපිට තිබුණේ මොකද්ද? සුඛ ඉන්ද්‍රියන් ඊළඟ දුක්ඛ ඉන්ද්‍රියන් නේ දුක්ඛ ඉන්ද්‍රියන්. එතකොට දුක්ඛ ඉන්ද්‍රියන්. දුක්ඛ ඉන්ද්‍රිය සංඛ්‍යාත දුක්ඛ සහගත කාය විඥාන සිතේ උපදින වේදනා චෛසිකේ දුක්ඛ ඉන්ද්‍රිය කියන්නේ. කතිහි කන්දේ කති ආයතනෙහි සම්පයුක්තං තීහි කන්දේහි ඒකේන ආයතන ඒකාය ධාතුවේ සම්පයුක්තං සම්පයුක්තං කියන්නේ මුක්ඛ සම්පයුක්ත ගැන අහන්නේ. එතකොට අපි දැන් දන්නවා දුක්ඛ සහගත කාය විඥාන සිතේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාවත් පැත්තකට තිබ්බාම ඒකත් එක්ක සම්පයුක්ත වෙනවා කාය විඥාන සිතයි. ඒකට අදාළ චෛතසික 6යි. තව චෛතසික දැන් කාය විඥාන සිතේ චෛතසික 7ක් තියෙනවානේ කාය විඥාන සිත කියන්නේ අර දුක්ඛ සහගත කාය විඥාන සිත කියන්නේ ද්විපංච විඥාන ධාතුවට අයිති කාය විඥාන ධාතුවේ එක සිතක් නේ. ඒතර ඒ සිත ගැන කතා කරාම ඒ සිත සම්පයුක්ත වෙනවා චෛතසික 7ක් එක්ක. ඒ මොනවාද? සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ෙන් වේදනා චෛතසිකේ තමයි අපි දැන් පැත්තකට ගත්තේ. ඒතර වේදනා චෛතසිකත් එක්ක සම්පූර්ණ වෙනවා මොනවාද? සම්පයුක්ත වෙනවා කාය විඥාන ධාතුවයි ඉදිරි චෛතසික 7යි. ඉදිරි චෛතසික 6ක්. ඒ චෛතසික 6 මොනවාද? පස්ස වේදනා සංඥා චේතනා. දැන් අපි වේදනා පැත්තකින් තිබුණ සබ්බචිත් සාධාරණ වල තියෙන්නේ පස්ස සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාරයගෙන චෛතසික 6. ඒ චෛතසික 6යි.
එතකොට අපි ගත්තොත් මෙතන තීහි කන්දේ දුක්ඛ සාගත කාය විඤ්ඤාණ සිත සහ වේදනා වර්ජිත සබ්බචිත්ත සාධාරණ චෛසික හයක් තියෙනවා නේ නිකම්ම චෛසික හයක් නෙමෙයි සබ්බචිත්ත සාධාරණ චෛසික හය ඒක පරියාපන්න අපි දන්නවා දුක්ඛ සාගත කාය විඤ්ඤාණ සිත ගැන විඤ්ඤාණ ස්කන්ධය මෙතන චෛසික හය කියන්නේ සබ්බචිත්ත සාධාරණ වල වේදනාව ගියානේ වේදනාවත් එක්ක සංයුක්ත වෙන්නේ සංඥා චෛසිකේ ගැන සංඥා ගොඩට ඉතුරු චෛසික පහ යන සංස්කාර ස්කන්ධයට संज्ञा स्कंदे संस्कार स्कंदे विज्ञान स्कंदे स्कंद तुन समग मुख्य संपयुक्त वे हरिने इतकोट दंगना पेहदरी कथा करयतने दंग अपीट कथा करे दुख सागत काय विज्ञान सित वितराय अपीट इतरी चाइसिक हायन कथा करेतु या के मुकोदया इन तवाया एक එතකොට සංපයුක්ත වෙන්නේ දැන් මෙතනත් මෙන්න වේදනාව කියන්නේ නාම ධර්මයක්නේ. ආමට එක කියන්න බැරුණා නාම ධර්මත් එක්ක විතරයි සංපයුක්ත. නාම ධර්ම රූප ධර්මත් එක්ක සංපයුක්ත නොවේ විපයුක්ත වේ. නාම ධර්ම නිවනත් සමග සංපයුක්ත නොවේ විපයුක්ත වේ. එතකොට ඒව යන්නේ විපයුක්ත වලට. නාම ධර්ම තමයි මෙතෙන්ට එන්නේ අපිට. ඒ අපි දීලා දින දත්තයන්ට අනුව කතා කරන්නේ. එතකොට දැන් අපිට वेदनाव अरगन्न बे वेदनाव केन चैसिक्य चैसिक्य केहिचि वल कथा करन्न बे मुख्य गोडट यान एतोर केहिचि गोडट कथा करन्न पुलुवन दुःख सागत काय विज्ञान सित वितरमय एतोर एकेन आयतने दुःख सागत काय विज्ञान सित कियन्ने मुद मन आयतनेट अतुल वेन अतुलत वेन देयक एतोर मन आयतनेन आयतनेक समग मुख्य विपयुक्त वे ए कियन्ने दुःख सागत काय विज्ञान सिते वेदनाव मन आयतनेत एक्क मुख्य संपयुक्त धातु एक धातु दुख एतनदे अपीट चायसिकन कथा करें वितरा मुख्य गुडटने दुख सागत काय विज्ञान सित अतुलाने काय विज्ञान धातु दुख सागत काय विज्ञान सित पर्यापन्न काय विज्ञान धातु धातु एक समग मुख्य संपयुक्त वे मुख्य संपयुक्त वे एक दुख सागत काय विज्ञान स्थित वेदनाव काय विज्ञान धातु संपयुक्त वे धातु लिंग कथा करो काय विज्ञान धातु दुख सागत काय विज्ञान स्थित संपयुक्त एक काय विज्ञान धातु संपयुक्त मित्र काय विज्ञान धातु की दुख सागत काय विज्ञान स्थित सुख सागत काय विज्ञान स्थित नेमेदी ने मुख्य संपयुक्त वे ඊළඟට මොකක්ද අපිට කතා කරන්න තියෙන්නේ දැන් අපි කතා කරේ මේ දුක්ඛ සාගත කාය විඥාන සිත ගැත් සංප්‍රයුක්ත වෙන ගැත කතා විතරනේ ඉතිරි චෛසික 6 සබ්බචිත් සාධාරණ චෛසික 6ක් තියෙනවානේ ඒක දැන් ස්කන්ධවලදී කතා කරා ආයතනවලදී ධාතුවලදී කතා කරේ නෑනේ ඒක අපි මෙතෙන්දී කතා කරනවා ඒකේන ආයතනෙන ඒකාය ධාතුවක් කේහිටි සංප්‍රයුක්ත සුඛ සාගත කාය විඥාන සිතේ සංප්‍රයුක්ත වේදනාව වර්ජිත ඉතිරි සබ්බචිත් සාධාරණ චෛසික 6 ඇතුළත් ධම්මායතනයි. තයිසිකාය පරියාපන්න ධම්මායතන යන ආයතනයක සමග කේහිටි සම්පයුක්තයි. ඒ කියන්නේ දුක්ඛ සහගත කාය විඥාන සිතේ වේදනාවත් එක්ක ධම්මායතනය මුඛ්‍ය සම්පයුක්ත වෙනවා. ඊළඟට ඒකාය ධාතුය. දුක්ඛ සහගත කාය විඥාන සිතේ සම්පයුක්ත වේදනාව වර්ජිත සබ්බචිත්ත සාධාරණ චෛසික 6 අපි ඒක ගැන කතා කරන්නේ චෛසික 6 පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිටි සම්පයුක්තයි. ඒ කියන්නේ දුක්ඛ සාගත කාය විඤ්ඤාණ සිතේ වේදනාව ධම්ම ධාතුවත් එක්ක කේහිටි සම්පයුක්තයි. ධම්මායතනයත් එක්කත් කේහිටි සම්පයුක්තයි නේ. කේහිටි සම්පයුක්ත වෙන්නේ ආයතන දෙකයි. පැහැදිලිද? හරි. දැන් අපිට කතා කරන්න දෙන්නේ විප්‍රයුක්ත කොටස. විප්‍රයුක්ත වෙන්නේ මොනවත් එක්කද? රූපයි නිර්වාණයයි එක්කනේ. විපයුක්ත වෙන රූප රූප ධර්මයි නිර්වාණයයි. නමුත් ස්කන්ධවලදී අපිට නිර්වාණය ගැන කතා කරන්න බෑ. ස්කන්ධ විනිර්මුක්තයි. ඒතර ඒකේන කන්දේන දස ආයතනෙහි සෝල්සි ධාතුයි විපයුක්තයි. මුඛ්‍ය විපයුක්ත කොටසමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. ඒතර රූප 28ම මුඛ්‍ය විපයුක්තයි. ඒ කියන්නේ රූප 28 පරියාපන රූප ස්කන්ධයන් ස්කන්ධයක සමග මුඛ්‍ය විපයුක්ත වෙයි. දැන් අපිට දැන් ඊළඟට කතා කරන්න ඕනේ ආයතනවලදී නිවන ගැන කතා කරන්න දැම්ම බෑ මොකද ඒක කේහිටි කොටේ තියෙන්නේ සුකුම රූප ගැන මේක කඩා ගන්න වෙනවා සුකුම රූපයි ඕලාරික රූපයි කියලා. උද සුකුම රූප තියෙන්නේ තව එක්කෙනෙක් එක්ක ධම්මායතන. ඒකට ඒ දෙක ගැන කතා කරන්න බෑ. අපිට කතා කරන්න පුළුවන් මේ ඕලාරික රූප 12 ගැන විතරයි.
තොර අපි දිනන ඕලාරික රූප 12 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ ඊළඟ මේ මම මේ මෙතනට නිදියේ සමා වෙන්නේ මම මේ මෙතන නිදුනේ දුක්ඛ මෙතන දුක්ඛ සම්පචිත දුක්ඛ සාගත කාය විඥාන සිත සමග සම්පූර්ණ වේදනා වර්ත ඉතිරි සම්පචිත සාධාරණ චෛතසික හතර හය සමග මුඛ්‍ය කේහිටි කේහිටි සම්පයුක්තයි නේ එතන ධම්මායතනයි ධම්ම ධාතුවත් එක්ක කේහිටි සම්පයුක්තයි විප්පයුගා මේ මෙතන හිදී විප්පයුක්ත කොටස එතන චන්දිකා මහත්මිය එතන දෙකම ලියවිලා නේද දුක්ඛ සාගත සුඛ සාගත කියලා සුඛ සාගත එක කොහෙද තියෙන්නේ ඔය දැන් ඒ ආයතන මේ ප්‍රෝග්‍රෑම් කපි පේස්ට් සමාවෙන්න කපි පේස්ට් ආ එතන පොඩ්ඩක් අන්න එතන වැරදිලා ඊයෙවිලා උඩත් අපි කතා කරන්නේ ඒක ඔව් දැන් වැඩේක වාන්‍ය මොකද්ද ගැටලුවක් ආවා හොයාගන්න බැහැ ඒක තමයි ඒක අර ශබ්දය ඇහෙනකොට ටිකක් වෙනස් වුණා ඔව් ඒක තමයි දුක්ඛ සහගත නිසා සුඛ සහගත සිතේ මේ මේ වේදනාව වර්ජිත වෙන්න ඕනේ නේද නෑ 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 අපි දැන් කතා කරන්නේ සුඛ සහගත කාය විඥාන සිත ගැන විතරයි අපි කතා කරන්නේ ඒ සිතේ වේදනාව දැන් සුඛ සාගතික අපි ඉස්සෙල්ලා කතා කරානේ මෙතන. අපිට එහෙනම් ඒක ගැන ඒක කතා කරා මෙතන. ඒක ඉවරයිනේ ඉන්ද්‍රිය. ඒක ඉවරයි. සුඛ ඉන්ද්‍රිය. දැන් අපි කතාන්නේ දුක්ඛ ඉන්ද්‍රිය. දුක්ඛ ඉන්ද්‍රිය කියන්නේ දුක්ඛ සාගත කාය විඥාන සිතේ උපදින වේදනාව. දැන් අපි කතා කරන්නේ දැන් මෙතනදී දුක්ඛ සාගත කාය විඥාන සිත තමයි මන ආයතනෙ වෙන්නේ. දුක්ඛ සාගත කාය විඥාන සිත තමයි කාය විඥාන ධාතුව වෙන්නේ. සුඛ සාගත එක මෙතෙන්ට වැටෙන්නේ නැහැ. ඒකට කාය විඥාන ධාතුව කියන්නේම දුක්ඛ සාගත කාය විඥාන සිත. ඒක මතක තියාගන්න. සතමෙ කේහිටි කොටට ගියත් දුක්ඛ සාගත කාය විඥාන සිතේ වේදනා වර්ජිත ඉදිරි සබොචිත් සාධාරණ චෛසික 6 තමයි ධම්මායතනෙට වැටෙන්නේ ධම්ම දා ඒ කියන්නේ මුඛ්‍ය සම්පයුක්ත නේ මුඛ්‍ය නෙමෙයි මේ මුඛ්‍ය ගැන කතා කරා කේහිටි වෙන්නේ මොකද මෙයත් එක්ක තව සුඛෝ රූපයි නිර්වාණය තියෙනවා දුක්ඛ සාගත කාය විඥාන සිතේ සම්පයුක්ත වේදනා වර්ජිත ඉදිරි සබොචිත් සාධාරණ චෛසික 6 පරියාපන ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේජි සම්ප්‍රයුක්ත නේ කේජි සම්ප්‍රයුක්ත වෙන්නේ මේ මම ඉස්සෙල්ලා මුලින්ම පැහැදිලි කරා දුක්ඛ සහගත කාය විඤ්ඤාණ සිතේ වේදනාවත් එක්ක කේජි සම්ප්‍රයුක්ත වෙනවා ධම්මායතනේ සහ ධම්ම ධාතු. දැන් ඊළඟට අපි විප්‍රයුක්ත කොට ගත්තොත් අපි විප්‍රයුක්ත වෙන රූපය නිර්වාණයනේ රූප ගැන විතරයි ස්කන්ධවලදී කතා කරන්න පුළුවන්. ඒතර කෙලින්ම රූප 28 රූප ස්කන්ධයත් එක්ක තමයි ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ රූප ස්කන්ධය මුඛ්‍ය විප්‍රයුක්ත අර වේදනාවත් එක්ක ඉත කතා කරපු වේදනාවත් එක්ක දස ආයතනෙයි අපි මෙතන කඩලා ගන්න ඕනේ ඕලාරික රූපයි සුකුම රූපයි ඒ කියල කඩලා ගන්නවනේ එතකොට සුකුම රූප සහ නිර්වාණයනේ අපිට දැන් ඉතුරු වෙලා තියෙන කතා කරන්නේ ඒක කේහිච කොටට යන ඕලාරික රූප විතරයි අපිට කතා කරන්න පුළුවන් මොකද ඒක සම්පූර්ණ ආයතන 10ක් ඕලාරික රූප 12 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ පැහැදිලිනේ ඒකේ අපිට තව ඉතුරුනා සුකුම රූපයි නිර්වාණයයි. ඒක කතා කරන්නේ අපි කේහිටි වලදී. දැන් ඒ වගේම දැන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේම මේක අපිට මුඛ්‍ය සම්පයුක්ත කොටට වැටුණ කාය විඥාන ධාතුව. දැන් සම්පයුක්ත වෙනවා කාය විඥාන ධාතුවත් එක. විප්පයුක්ත වෙන්නේ මොනවද? ඉතුරු ධාතු අර මම පෙන්නේ ඉතුරු ධාතු 6ක්. කාය විඥාන ධාතුව වර්ජිත ෂඩ් විඥාන ධාතු. ඒ කියන්නේ ඒක තමයි අපි ගත්ත දඩ දේ තමයි මෙතන යම් දේශනා කරන පදයක විඥාන ධාතු තිබේ නම් ඒ විඥාන ධාතු සමග ඉතිරි විඥාන ධාතු විප්‍රයුක්ත වේ සම්පයුක්ත නොවේ ඔන්න ඉතිරි විඥාන ධාතු සමානයි ඉතිරි විඥාන ධාතු ඔන්න දැන් ඉතිරි විඥාන ධාතුත් එක්ක සම්පයුක්ත නොවේ විප්‍රයුක්ත වේ ඉතිරි විඥාන ධාතු හයක් තියෙනවා චක්කු සෝත ගාන ජීවා මනෝ විඥාන කියන ධාතු හය ෂඩ් විඥාන ධාතු ඒකට අයිති වෙනවා මොනවද සිත 87ක්. ඒකද කාය විඥාන ධාතුවේ සිත් දෙක පැත්ත කර කරාම සිත 87යි නේ. ඕලාරික රූප 12 සහ සිත් 87 ඇතුළත් වෙනවා. පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ කාය විඥාන ධාතුව වර්ජිත ඡන් විඥාන ධාතුව. ඒක 16 හරි. යන ධාතු 16 සමග විප්පයුක්ත වේ. දැන් අපි කතා කරේ නැති කොටසක් තියෙනවානේ ආයතන ධාතු වල ඉතුරු වුණානේ. අපි කතා කරේ නැහැ සුකුම රූප 16 නිර්වාණයයි. ඒක ඇතුළු වෙන්නේ ධම්ම ආයතනේ. සුකුම රූප ධාතු සහ නිර්වාණය පරියාපන ධම්මායතනේ යන ආයතන එක සමග කේහිටි විප්‍රයුක්ත වේ. ඉතින් ධාතු වලත් අපි මේ දෙක කතා කරේ නෑ සුකුම රූප ධාතයයි නිර්වාණයයි පරියාපන ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිටි විප්‍රයුක්ත වේ. ඇත්තටම විප්‍රයුක්ත වෙනවා මෙතන මුලින්ම අපි ගත්තොත් විප්‍රයුක්ත වෙනවා රූප 28 කුයි නිර්වාණයයි. නමුත් අපි
මුක්තිය සහ කේහිචි කියලා කොටස් දෙකකට කඩාගත්තා එතන. පැහැදිලිනේ? සුරම්මයා මහත්මියට තේරෙනවද නේද? තේරෙනවා චන්ද්‍රිකා මහත්මිය. කාට හරි තේරෙන්නේ නැත්නම් අහන්න. ඒක ටිකක් මං කියයි මේ මේවා ටික ටිකක් අර ඒ සිතට අදාළ චෛසික ටික විතරනේ අපි ගන්නෙ. ඊළඟට සෝමනස් ඉන්ද්‍රියන්. සෝමනස් ඉන්ද්‍රිය සංඛ්‍යාත සෝමනස්ස සාගත සිත් 62 කේ උපදින වේදනා චෛතසිකය. මම කියන්නේ වේදනා චෛසිකය. එතකොට කතිහි කන්දේහි කති ආයතනේ කතිහි ධාතුයි සම්ප්‍රයුක්තයි. තීහි කන්දේහි ඒකේ නායතනේ ඒකාය ධාතුයා සම්ප්‍රයුක්තයි. දැන් අපි කතා කරන්නේ මේ සිත් 62 කේ උපදින වේදනා චෛසිකය නේ. එතකොට සෝමනස්ස සාගත සිත් 62 කේ උපදින වේදනා චෛසිකය. මේ සිත් 62 ටම අපි දන්නවා චෛතසික 46ක් මේකේ තියෙනවා. චෛතසික 46ක්. පැහැදිලිද? ඒ චෛතසික 46 ගැන තමයි අපි මේ දැන් කතා කරන්නේ. මේ මේ සිතට අදාළ චෛතසික මේ සිත් 62ට අදාළ ඒ කියන්නේ සම්පූර්ණ චෛතසික 46ක් එක එක සිත්වල පහළ වෙනවා. අපි මේවා මාතිකා කරනකොට දැනගත්ත චෛතසික 46ක් තියෙනවා. එතකොට අපි කතා කරන්නේ දැන් වේදනාව දැන් සිත් 62 ගේ සම්ප්‍රයුක්ත වෙනවා චෛතසික 46ක්. නේ වේදනාවත් එක්ක නම් චෛතසික 47යි. වේදනාවත් එක්ක චෛතසික 47යි. සිත් 62 ගේ චෛතසික 47ක් පහළ වෙනවා. වේදනාව පැත්තකට ගන්නවා. එතකොට වේදනාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවා සිත් 62යි චෛතසික 46යි. පැහැදිලිද? වේදනාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ ඇයි වේදනාව නාම ධර්මයක්. නාම ධර්මයත් එක්ක රූප ධර්ම සම්පයුක්ත නොවේ. වේදනාව කියන නාම ධර්මයක් නාම ධර්මයක් සමග නිවන සම්පයුක්ත නොවේ. වේදනාව කියන නාම ධර්මයක් නාම ධර්ම සමග සම්පයුක්ත වේ කියන තියෙන தත්ත්වය අනුව තමයි අපි මේ අරගන්නේ නේ. අපිට දීලා තියෙන ඒවට අනුව. එතකොට වේදනාවත් එක්ක සෝමනස සාගත සිත් 62 සහ ඉතිරි වේදනා වර්ජ චෛසික 46යි. අන්න ඒක තමයි අපිට දැන් සම්පයුක්ත වෙන්නේ මෙන්න මේවත් එක්ක. පරියාපන්න සඤ්ඤා සංඛාර විඥාන යන ස්කන්ධ තුන සමග සම්පයුක්ත වේ. මුඛ්‍ය සම්පයුක්තයි. ඇයි මේ සිත් 62ක් එක්ක චෛතසික 47ක් උපදිනවා? ඒකෙන් වේදනාව ප්‍රත්‍යක්ෂ කරාම ඉතිරි චෛතසික 46යි තියෙන්නේ. දැන් මේ චෛතසික 46න් එකක් සඤ්ඤා චෛතසිකය. ඒක ඒක ඇතුළත් වෙන්නේ සඤ්ඤා ස්කන්ධයට. ඉතුරු චෛතසික 45ම සංස්කාර ස්කන්ධයටයි තියෙන්නේ. සිත් 62 විඥාන ස්කන්ධයටයි තියෙන්නේ. එතකොට මේ සෝමනස්සහගත සිත් 62 උපදින වේදනා චෛතසිකයත් එක්ක මුඛ්‍ය සංයුක්ත වෙනවා ස්කන්ධ වලින් බැලුව ස්කන්ධ තුනක්. සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ තුන සමග මුඛ්‍ය සංයුක්ත වෙනවා. ඒකයි තීහි කන්දේ කියන්නේ. ඒකේ ආයතනේන. දැන් අපිට මෙතෙන්දී ඔන්න චෛතසික ගැන කතා කරන්න බෑ ආයතන ධාතුවලදී. අපි දැන් දන්නවා. ඒක මොකද සවයත් එක්ක ඉන්නේ. ඒ හින්දා ඒක මුඛ්‍ය සංයුක්ත කොටට ගන්න බෑ. කේජි සංයුක්ත කොටටයි අපි ඒක ගැන කතා කරන්නේ. එතකොට සෝමනස්සහගත සිත් 62 ගැන විතරනේ දැන් අපිට කතා කරන්න පුළුවන්. මේ 62 ඇතුළත් වෙන්නේ කොහේටද? මන ආයතනෙට. දැන් මෙතන මන ආයතනේ ආයතන එක සමග මුඛ්‍ය සම්පූර්ණ වෙයි. මෙතන මේ මන ආයතනේ කියන්නේ සෝමනස්සහගත සිත් 62ට. ඒක මතක තියාගන්න. මන ආයතනේ කියන්නේ අනිත් සිත් නෙමෙයි දැන්. සෝමනස්සහගත සිත් 62. එතන ධාතු වලත් අපිට මොනවද චෛසික ගැන කතා කරන්න බෑ. ඒක කේහිචි ගොඩට යන්නේ. මුඛ්‍ය ගොඩට ඉස්සෙල කතා කරන්නේ සෝමනස්සහගත සිත් 62. ඒ කියන්නේ මේකයි වේදනා චෛතසික මේ සිත් 62 කියපු දෙන වේදනා චෛතසිකත් එක්ක සම්පයුක්ත වෙනවා සිත් 62යි සෝමනස්සහගත සිත් 62යි වේදනාව හැර චෛතසික 46යි. අර අරේකට අර සිමෙන්ති හදාමේ මම කිව්වා වගේ එක මතක තියාගන්න. ඒතකොට ඒ සිත් 62 ගැන විතරයි කතා කරන්න පුළුවන්. චෛතසික ගැන කතා කරන්න බෑ. ඒක කේහිචි. සෝමනස්සහගත සිත් 62ම අයිති වෙන්නේ මනෝ විඤ්ඤාණ ධාතුවල. මම ඒකත් වෙන්නන්න. සෝමනස්සහගත දාල නැත්ත වංකාවද. මේකනේ ඒක සෝමනස්සහගත සිත් ආ ඒක මොකද දා අන්න ඕනෙත් නැහැ. සෝමනස්සහගත සිත්වල මම ඒක දැම්මේ නැත් ඒකයි. සෝමනස්සහගත සිත් කියන්නේ ඔක්කොම වැටෙන්නේ මනෝ විඤ්ඤාණ ධාතුවට නේ. මොකද මේක උපේක්ෂා සාගත සිත් නැහැ. උපේක්ෂා සාගත සිත් ආව නම් ඒ උපේක්ෂා සාගත සිත් වලින් තමයි දුයි පංච විඥාන ධාතුවයි මම අනෝ ධාතුවයි හැදෙන්නේ. ඒ හින්දා අපිට මේ පොදේ ඒකත් මට වැඩි උගලන්ට කියන්න ඕන නම අනෝ ධාතුවට යන්නේ උපේක්ෂා සාගත සම්තිර්ණ සිත් සම්පටිච්චන සිත් දෙකයි උපේක්ෂා සාගත පංචද්වාර වචන. එතනට ඒ ධාතුවට වැටෙන්නේ උපේක්ෂා සාගත.
ඒවා. එතකොට ද්විපංච විඥාන ධාතු රත්තරේ උපේක්ෂා සහගත කාය චක්කු විඥාන සෝත ඒවා කො උපේක්ෂා සහගතයි. එතකොට මේ හැම වෙලෙම මතක තියාගන්න සෝමනස්ස සහගත සිත් 62 මනෝ විඥාන ධාතුව තමයි. ඒක දෙකමට උගලන්ට පෙන්වන්න ඕන නෑ. එතකොට අපි දන්නවා මේ සිත් 62 ම ඇතුළත් වෙන්නේ මනෝ විඥාන ධාතුවට. එතකොට අපි ලියනවා සෝමනස්ස සහගත සිත් 62 පරියාපන්න මනෝ විඥාන ධාතු වෙන ධාතු එක සමග මුක්ඛ සංපයුක්ත වේ. පැහැදිලිනේ? ඒ කියන්නේ සෝමනස්ස සහගත සිත් 62 උපදින වේදනාවත් එක වේදනාව වේදනාවත් එක්කනේ වේදනාව මනෝ විඥාන ධාතුව සමග මුක්ඛ සංපයුක්තයි. දැන් අපිට ඉතුරු වුණා ස්කන්ධවලද ඔක්කොම කතා කරා. ඒ කියන්නේ සංපයුක්ත වෙන ධර්ම ඔක්කොම ගැන කතා කරා. නමුත් ආයතන ධාතු වල සංපයුක්ත වෙන සමහර ධර්ම ගැන කතා කරේ නැහැ. ඒ මොනවද? චෛතසික. චෛතසික කිච්චික ගැන කතා කරේ නැහැ. මෙතන අපි මෙතනදී හොයාගත්ත සම්පූර්ණයෙන්ම සම්පයුක්ත වෙන දේවල්. මොකද සිත් 62 කුයි චෛතසික 46 කුයි කියලා. ඒකෙන් අපි මේ ආයතන ධාතු වලදී සිත් ගැන විතරයි කතා කරේ. චෛතසික 46 ගැන කතා කරේ නැහැ. දැන් අපි කේහිච් සම්පයුක්ත කොටේදී චෛතසික ගන්නවා. දැන් මේ චෛතසික 46ක් කියලා නිකන් ලිව්වොත් ඔයගොල්ලෝ බලයි මොකද්ද කියලානේ. ඉතින් මම පැහැදිලි කරලම ලිව්වා. සෝමනස්සාගත සිත් 62 සම්පයුක්ත වේදනාව වර්ජිත ඉදිරි චෛතසික 46. පරියාපන්න ධම්මායතනෙන ආයතනික සමග කේහිච් සම්පයුක්ත ඒ කාය ධාතුය. සෝමනස්සාගත සිත් 62 සංයුක්ත වේදනා වර්ජිත ඉදිරි චෛතසික 46 පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේජි සංයුක්ත. ඒ කියන්නේ සෝමනස්සාගත සිත් 62 උපදින වේදනාවත් එක්ක ධම්මායතනේ සහ ධම්ම ධාතුව කේහිචි සංයුක්ත වෙනවා. තමයි ඔය දැන් අපි ස්කන්ධ ආයතන ධාතු වලින් පෙන්වුවා. කතිහි විප්පයුක්ත. කොපමණකින් විප්පයුක්ත වේද? ඒකත් අර වාක්‍යයටම අදාළයි. කති කන්දේ කති ආයතනේ කති ධාතුහි විප්‍රයුක්තං වෙන්නවා. يعني ඒ හින්දා ඒවත් අපි ස්කන්ධ ආයතන ධාතු වලින් වෙන් කරලා පෙන්වන්න ඕනේ. එතකොට අපි දන්නවා ඒ කියන කන්දේන දස ආයතනේ 16 ධාතුහි විප්‍රයුක්තං. ඒ කියන ආයතනේන ඒකාය ධාතුය කේහිටි විප්‍රයුක්තං. දැන් අපි බලමු. මුඛ්‍ය විප්‍රයුක්ත වෙනවා. දැන් අපිට කතා කරන්න පුළුවන් අපි දැන් වේදනා ස්කන්ධේනේ කතා කරේ වේදනා චෛස්ස කියන්නේ නාම ධර්මයක්. නාම ධර්ම රූප ධර්ම සමග විප්‍රයුක්ත වේ. දැන් අපිට ඉගෙන රූප ධර්ම ගැන කතා කරන්න පුළුවන්. නාම ධර්ම නිවන සමග විප්‍රයුක්ත වේ. නිවන ගැනත් කතා කරන්න පුළුවන්. අපිට කතා කරන්න තියෙන්නේ මොනවද? රූප ධර්මයි නිවනයි ගැන විතරයි විප්‍රයුක්ත කොටස. දැන් අපි බලනවා ඒකේන කන්දේන ඒකේන කන්දේන එක ස්කන්ධයකින් මුඛ්‍ය විප්‍රයුක්ත වෙනවා. අපි දන්නවා දැන් මෙතනදී අපිට තියෙන්නේ කතා කරන්න රූපයි නිවනයිනේ. නිවන ගැන කතා කරන්න බෑ, ස්කන්ධ විනිර්මුක්තයි. අපි රූප විතරයි කතා කරන්නේ. ඒතර රූප 28 පරියාපන්න රූප ස්කන්ධය යන ස්කන්ධ එක සමග විප්‍රයුක්ත වෙයි. මුඛ්‍ය විප්‍රයුක්ත වෙනවා. ඒ කියන්නේ සුඛ සහගත සිත් 62 උපදින වේදනාවත් එක්ක රූප ස්කන්ධය මුඛ්‍ය විප්‍රයුක්තයි. දස ආයතනේ අපිට දැන් කතා කරන්න පුළුවන් රූපයි නිවනයි. ආයතන වලදී නිවන අරගන්න පුළුවන්, ධාතු වලත් නිවන ගන්න පුළුවන්. නමුත් මේ රූප වලදී අපි දන්නවා මේ රූප කොටස් දෙකක් තියෙනවා. සුකුම් ඕලාරික රූපයි සුකුම රූපයි. සුකුම රූප වැටෙන්නේ ධම්මායතනෙට සහ ධම්ම ධාතුවට. අපිට ඒ හිඳ ගණන් කතා කරන්න පුළුවන් ඕලාරික රූප 12 ගැන විතරයි. ඒත් අපි ඕලාරික රූප 12 විතරක් එතනින් අරගන්නවා. මතක තියාගන්න ඕන අපි මේ ගොළු ලියනකොට මතක තියාගන්න. අපි රූප 28න් ගත්තේ ඕලාරික රූප 12 විතරයි. අපිට තව කතා කරන්න තියෙනවා සුකුම රූප 16යි නිර්මාණය ගැන කියලා ඔළුවේ තියාගන්න. නැත්තම් මෙතනින් ඔගොල්ලෝ නවත්තයි, මුඛ්‍ය තැනින් නවත්තයි. ඕලාරික රූප 12 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. එතකොට 16හි ධාතුයි. දැන් රූප ආයතන 10ක් ආයතන දස ආයතනෙයි හරි. 16හි ධාතුයි. දැන් අපි දන්නවා මෙතන ආවේ මොකද්ද? සංපයුක්ත උනේ මනෝ විඥාන ධාතුව. ඒ අපි අර තියරි එකමයි මම මේ නැවත මේ තැන් පෙන්නන්නේ කොහොමද මේව ආදේශ කරන්නේ. යම් දේශනා පදයක විඥාන ධාතු තිබේනා. දැන් මොකද මේ දේශනා පදයේ තියෙන විඥාන ධාතුව? මනෝ විඥාන ධාතුව. ඒ විඥාන ධාතුව සමග ඉතිරි විඥාන ධාතු විප්‍රයුක්ත වේ. සම්ප්‍රයුක්ත නොවේ. එතකොට ඉතිරි විඥාන ධාතු මොනවද? ඉතිරි ෂඩ් විඥාන ධාතුවක් තියෙනවා. මනෝ විඥාන ධාතුව අඩු කරාම ඒ මොනවද විඥාන ධාතු? ද්විපංච විඥාන ධාතු. පංච විඥාන ධාතු ගැන ද්විපංච විඥාන ධාතු සහ මනෝ ධාතු යන ධාතු 16 සමග විප්‍රයුක්ත වේ. එතකොට දැන් මෙතන දන්නවා ඔයගොල්ලෝ මේ පංච විඥාන ධාතු ගැන සිත් 10ක්, මනෝ ධාතු ගැන සිත් 3ක් නේ.
අපි දන්නා ඕලාරික රූප 12යි සිද්ධ 13ක් පරියාපන්න ඕලාරික රූප ධාතු 10 පන්දුයි පංච විඥාන ධාතු සහ මනෝ ධාතු යන ධාතු 16 සමග මුඛ්‍ය විප්‍රයුක්තයි දැන් සෝල්සහි ධාතුයි කියන එක හදාගත්තානේ 10යි මෙතන 6 මෙතන 6යි 5යි 1යි 6යි 10යි 6යි 16යි දැන් අපි මුඛ්‍ය විප්‍රයුක්ත කොට කතා කරා දැන් අපි කේහිච්ච කියන්නේ අපි විතර කතා නොකර පැත්තකට දැම්මේ සුඛම රූපයි නිර්වාණය ස්කන්ධවලදී කතා කරන්න දෙයක් නෑ අපිට ඔක්කොම ගන්න පුළුවන් ඒවා ගත්තා දැන් සුඛම රූප දාසයයි නිර්වාණයයි ආයතනවල තියෙන ධම්මායතනේ එක ආයතනයක ඒකයි ඒකේන ආයතනෙන්න කියන්නේ එතකොට සුඛම රූප දාසය සහ නිර්වාණය පරියාපන්න ධම්මායතන යන ආයතන එක සමග කේහිටි විප්‍රයුක්ත වේ ඒක ආය ධාතුය අතරත් කතා කරන්න ඉතුරුනේ සුඛම රූප දාසයයි නිර්වාණයයිනේ සුඛම රූප දාසය සහ නිර්වාණය පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිටි විප්‍රයුක්ත වේ. පැහැදිලිද? පැහැදිලි පැහැදිලි චන්ද්‍රිකා මාත්‍රි ගොඩක් දේවල් තිබුණා නමුත් හොඳටම පැහැදිලි වුණා. දැන් අපිට ඊළඟට වෙන්නේ දැන් පොතේ බැලුවොත් ඊළඟට අපිට කතා කරන්නේ සෝමනස් ඉන්ද්‍රයන් ළඟට දෝමනස් ඉන්ද්‍රයන් නේ. ඒත් ඒකෙන් ඒ ඡේදේ ඉවරයි. දෝමනස් ඉන්ද්‍රයන්. දැන් චන්ද්‍රිකා මාත් තව එකක් ওই මුක්ඛ කියන පදිය අපි නොලියන්නේ හේතුව ඒක. නොලියන්නේ හේතුව පොතේ ලියලා නැහැ. ආහා ටෙක්ස්ට්බුක් එකේ ඔන්න අපි දැන් දැන් හොඳවත් මොනේ මුලින්මත් කිව්වා දැන් බලන්න මෙතන ලිලුවා කියලා නේ කේහිච විතරයි විතරයි කියන්නේ මුඛ්‍ය කතාවක් කියලා නේ ඒකද අර ඒ වචන ඒක ඔගොල්ලෝ ලිව් ලියන්නත් ඒවා හොඳ පොතේ තියෙන විදිහට අපි උත්තර දෙන්නේ නමුත් මම දැන් ඔයගලන්ට පැහැදිලි කරන්න ඕනේ හින්ද මම මේ වචනේ මෙතන පාවිච්චි කරනවා ඒක කියන්නේ හොඳයි ඒකද එතකොට අපිට ඒක වෙන් කරලා අනිත් එක ඉතුරු වෙනවනේ ඔළුවෙන්ම නැත්තම් අර නැත්තම් අර සම්පයුක්ත වේකවා මිතන අරකට සම්පයුක්ත වෙනවා කියලා අර මේ කතා කරන්න විතරයි මේ පදේ යොදාගන්නේ අච්චු පොතේ ලියලා නැති කිසිම දෙයක් මම මේ ධාතු කතා ප්‍රකරණයේ ලියලා නැති කිසිම දෙයක් මේකට ඇතුළත් කරන්නේ නැහැ මට බයයි පොඩ්ඩක් හරි වෙනස් වෙනවානේ එතකොට හයි එතකොට දෝමනස් ඉන්ද්‍රියයන් දෝමනස් ඉන්ද්‍රිය සංඛ්‍යාත දෝමනස් සහගත සිත් දෙකේ උපදින වේදනා චෛසිකය දැන් අපි දන්නවා දෝමනස් සහගත සිත් දෙකේ උපදින වේදනා චෛසික ගැනයි අපි මේ කතා කරන්නේ නේ පැහැදිලිද දැන් ඊතර එතකොට අපි දන්නවා දෝමනස් සහගත සිත් දෙකේ චෛතසික 22ක් තියෙනවා චෛතසික නේ මට මතක විදිහට 22යි 13යි 4යි 17යි 17යි 22යි 4යි 21යි 22ක් තියෙනවා 22 ඒ 22යි එතකොට මේ දෝමනස් සහගත සිත් දෙකේ උපදිනවා චෛතසික 22ක් ඒ 22ෙන් වේදනා චෛතසිකේ පැත්තකට ගත්තොත් අපි දන්නවා මේ වේදනා චෛතසිකත් එක්ක ඉතුරු චෛතසික 21යි දෝමනස් සහගත සිත් දෙකයි ඒ කියන ධාති දෙකම සම්පයුක්ත වෙනවා. එයි මේක නාම ධර්මයක්. නාම ධර්ම සමග සම්පයුක්ත වෙයි. නමුත් අපිට තියෙන නාම ධර්ම සිත් අර ඉස්සෙල්ලා වගේ සිත් 89 චෛතසික 52යිම ගන්න බෑ. එයි මේ අපිට මේගොල්ලෝ වින් කරලා දීලා දෙන කොටස. ඒ වගේ කොටසක් වින් කරලා අරන් පින්නලා දෙනවා. එතකොට මේ වේදනා චෛතසිකේ සිත් 89ම වේදනා චෛතසිකේ නෙමෙයි. දෝමනස් සහගත සිත් දෙකේ උපදින වේදනා චෛතසික. අර ඉස්සෙල්ලා ගත්තේ සුඛ සහගත සෝමනස් සහගත සිත් 62 උපදින වේදනා චෛතසික. ඒ වගේ ඒ අපිට කොටු කරලා දෙන යම් ප්‍රති රාමුවක් ඇතුළත අපිව දාලා තියෙනවා. ඒතර මේ වේදනා චෛතසිකයත් එක්ක සංයුක්ත වෙන්නේ සෝමනස් සහගත සිත් 62යි. ඒකේ සංයුක්ත වෙත්තේ ඉතුරු චෛතසික 21යි. එතකොට කතිගන්ධේ කති ආයතනේ කති ධාතුයි සංයුක්තා. තීහිගන්ධේ. ඒතර සෝමනස් සහගත සිත් 2 සහ අපිට මේ ඉතිරි වේදනා වර්ජිත චෛතසික 22ක් ඉතුරු වුණානේ. ඒ 22න් වේදනා පැත්තකට ගත්තා. මේ චෛ මේවත් එක්ක තමයි දැන් වේදනා චෛතසිකේ සම්ප්‍රයුක්ත වෙන්නේ. ඒතර මේක අපි අදාළ ස්කන්ධ ආයතන ධාතු වලට දාන්න ඕනේ. ඇයි අපිට ඉල්ලලා තියෙන ස්කන්ධ ආයතන ධාතු වලින් උත්තරේ. අපි දන්නවා මේක ඒතර සෝමනස් සහගත සිත් 2 කියන්නේ විඥාන ස්කන්ධේ. චෛතසික 21 කියන්නේ මේකෙන් වේදනාව ගත්තානේ. ඒතර මෙතන සංඥාව තියෙනවා. සංඥා ස්කන්ධය. ඉතුරු චෛතසික 20ම සංස්කාර ස්කන්ධය. සඤ්ඤා සංකාර විඥාන යන ස්කන්ධ තුන සමග මුඛ්‍ය සම්ප්‍රයුක්ත වෙනවා ඊළඟට අපි ඊළඟට ඒකේන ආයතනෙන් ආයතන වල කතා කරනකොට අපිට එතෙන්දි කතා කරන්න බෑ චෛතසික මොකද චෛතසික සම්පූර්ණ ආයතනයක් නෙමෙයි ඒක කේහිකි තව අයත් එක්ක එකතු වෙලා ඉන්නේ ඉතින් අපි සිත් ගැන විතරයි කතා කරන්නේ මොකද ඒ සිත් කියන්නේ දෝමනස් සහගත සිත් දෙක පරියා ඇතුළත් වෙන්නේ මන ආයතන යන ආයතන එක සමග සම්ප්‍රයුක්ත වෙයි ඒ කියන්නේ මේ වේදනාව දෝමනස් සහගත සිත් දෙකේ උපදින වේදනාව මන ආයතනයත් එක්ක මුඛ්‍ය සංයුක්ත වෙනවා. මේ මන ආයතනය කියන්නේ සිත 89ම නෙමෙයි මෙතනදී. ඊළඟට එන්නේ ඒකාය ධාතුය. දෝමනස් සහගත සිත් දෙක පරියාපන්න අපි දන්නවා දෝමනස් සහගත සිත් දෙක වැටෙන්නේ මනෝ විඥාන ධාතුවට ඇතුළත් වෙන්නේ. මනෝ විඥාන ධාතුව යන ධාතුව එක සමග
මුඛ්‍ය සංයුක්ත වේ. ඒ කියන්නේ දෝමනස්සගත සිද්දකේ උපදින වේදනා චෛතසිකය මනෝවිඤ්ඤාණ ධාතුවත් එක්ක මේ අවස්ථාවේ මුඛ්‍ය සංයුක්ත වෙනවා. දැන් අපි මෙතනදී කතා කරේ නැහැ චෛතසික 21 පැත්තකට දැම්මා. අපි ඔන්න දැන් පටන් ගන්නවා චෛතසික 21 ගැන කතා කරන්න. දෝමනස්සගත සිද්දකේ සංයුක්ත වේදනා වර්ජිත චෛතසික 21 පරියාපන්න අපිට දැන් මෙතන ස්කන්ධවලදී කතා කරන්න බෑ. ස්කන්ධවලදී ඔක්කොම චෛතසිකත් කතා කරනවා. ආයතනවලද කතා කරේ නැත්තේ. ඒක දෝමනස්සගත සිද්දකේ සංයුක්ත වේදනා වර්ජිත ඉදිරි චෛතසික 21 පරියාපන්න ධම්ම ආයතන යන ආයතනයක සමග කේහිච සංයුක්ත වේ. ඒ කාය ධාතුය. දෝමනස්සගත සිද්දක ගැන අපි කතා කරේ චෛතසික ගැන කතා කරේ නෑනේ ඉතින් දිනන. දෝමනස්සගත සිද්දකේ සංයුක්ත වේදනා වර්ජිත ඉදිරි චෛතසික 21 පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිටි සංයුක්ත වේ. පැහැදිලි නේද එතන? ඒක ලේසි එතන. එතකොට අපිට ඒ අවස්ථාව සංයුක්ත කොට ගත්තා. ඇයි අපි සංයුක්ත කොට ගත්තේ? නාම ධර්මත් එක්කයි සංයුක්ත වෙන්නේ. ඒකයි අපි නාම ධර්ම ගැන විතරක් කතා කරන්නේ. එතකොට දැන් විප්‍රයුක්ත වෙන්නේ. නාම ධර්ම රූප ධර්ම සමග විප්‍රයුක්ත වේ. නාම ධර්ම නිවන සමග විප්‍රයුක්ත වේ. අන්න ඒ කොටස ගැන හිතලයි මේ ගන්නෙ. කතිහි විප්‍රයුක්තයි. ඒකේන කන්දේන නමුත් අපිට රූප ධර්ම විතරයි ගන්න පුළුවන් විප්‍රයුක්තුනේ නිවන ගන්න බෑ නිවන ස්කන්ධ විනිර්මුක්තයි. ඒතර රූප විශේෂයට පරියාපන්න රූප ස්කන්ධයන ස්කන්ධයක සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. සබ මුඛ්‍ය විප්‍රයුක්ත වේ. ඒ මොකද්ද ඒ කියන්නේ දුක්ඛ සාගත කාය විඥාන සිතේ උපදින වේදනාව සම වේදනාවත් එක්ක රූප ස්කන්ධය මුඛ්‍ය විප්‍රයුක්තයි. දස ආයතනෙහි ඕලා එතකොට අපි දැන් කතා කරන්න ඕනේ මේක කඩලා ඕලාරිකයි සුකුමයි කියලා වෙන් කරගන්න. මොකද සුකුම රූපෙ ඉන්නේ තව එක්කෙනෙක් එක්ක. තව දෙන්නෙක් එක්ක ඉන්නේ. ඒතර ඕලාරික රූපෙ ඉන්නේ තනි තනියම ආයතන 10ක්. මේ තනියම ජීවත් වෙන දේවල් 10ක් කියලා හිතන්නකෝ ඔයගොල්ලෝ. එතකොට ඕලාරික රූප 12 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. පැහැදිලිනේ? දැන් සුකුම රූපයි නිමනයි ගැන පැත්තකට තිබ්බා. මුඛ්‍ය ටික ගත්තේ. සෝල්සි ධාතුවේ දැන් අපි දන්න ඕලාරික රූප 12 කඩා ගන්න පුළුවන් මුඛ්‍යයි සුඛ රූප ගන්නත් බෑ මෙතනට නිවන ගන්නත් බෑ නමුත් තව කට්ටියක් ඉන්නවා අර අපි මෙතන අපි කතා කරනානේ සමා වෙන්න මෙතන අපි කතා වුණානේ ජම් දේශනා කරන පදයක විඥාන ධාතු තිබේ නම් ඒ විඥාන ධාතු සමග ඉතිරි විඥාන ධාතු සම්පයුක්ත නොවේ කියන්නේ විප්‍රයුක්ත වේ සම්පයුක්ත නොවේ පැත්තකට කරන්නකො දැන් විප්‍රයුක්ත වේ ඉතිරි විඥාන ධාතු සමග විප්‍රයුක්ත වේ දැන් මනෝ විඥාන ධාතුව තමයි අපි දිදේශනා කරන පදේ තියෙන්නේ නේ මනෝ විඥාන ධාතුවටයි තියෙන්නේ එතකොට අපි කතා කරන්න වෙන්නේ ඉතුරු ධාතු 6ත් එක්ක ඒ විඥාන ධාතු 6ත් එක්ක විප්‍රයුක්තයි ඒ මොනවද දුයි පංච විඥාන ධාතුව සහ මනෝ ධාතුව එතකොට මෙතනින් අපි ගත්තා ඕ එතකොට ඒ කියන්නේ සිත් 13ක් නේ ඕලාරික රූප 12 සහ සිත් 13 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 දුයි පංච විඥාන ධාතු සහ මනෝ ධාතු යන ධාතු 16 සමග විප්‍රයුක්ත වේ. දැන් මෙතන පොඩ්ඩක් තව ටිකක් මම පැහැදිලි කරනවා. දැන් අපි මෙතන මනෝ විඥාන ධාතුව ගැන දෝමනස්සගත සිත් දෙකනේ. නමුත් අපිට සිත් මනෝ විඥාන ධාතු වල සිත් 76ක් අයිති වෙනවා. ඒ ඉතුරු සිත් 76 ගැනම අපිට ඉතුරු සිත් ගැන කතා කරන්න බෑ විප්‍රයුක්ත කොනේ. නේ? ඒ හින්දා අපි කතා කරන්නේ ඉතින් ඒ සිත් 89 76 අඩු කරලා ඉතුරු 13 ගැන. අද මුඛ්‍ය විප්‍රයුක්ත වේ. එතකොට අපිට දැන් කේහිටි කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ සුකුම රූපේ නිර්වාණය. එතකොට ස්කන්ධවල කතා කරන්න බෑ අපිට සම්ද සම්පූර්ණ කරා. ආයතනවලදී ඒකේන ආයතනෙන ඒක ආය ධාතුව කේහිටි විප්‍රයුක්ත. දැන් අපිට කතා කරන්න පුළුවන් මොනවද සුකුම රූපයි සහ නිර්වාණයත් එක්කනේ. සුකුම රූප 16 සහ නිර්වාණය ඇතුළත් වෙන්නේ ධම්මායතනෙනේ. නිර්වාණය පරියාපන්න ධම්මායතන යන ආයතනික සමග කේහිටි විප්‍රයුක්ත. ඒක ආය ධාතුවයි. සුකුම රූප 16 සහ නිර්වාණය පරියාපන්න ධම්ම ධාතුව යන ධාතු එක සමග කේහිටි විප්‍රයුක්ත. පැහැදිලිද? සියලු දෙනාට මගේ කියන්න. චන්දිකා මහත්මිය තව එක සැරයක් අර විඥාන ධාතු වලින් මේ 13 දැන් විප්‍රයුක්ත බලමු දැන්. ඔව්. මනෝ විඥාන ධාතුනේ සමානව විප්‍රයුක්ත වෙන්නේ නැහැ නේ වෙනස් වෙනවා. දැන් ඉතින් මනෝ විඥාන ධාතුව කියන්නේ අපි අර මනෝ විඥාන ධාතුව කියන්නේ මෙතෙන්දි දෝනස්සගත සිද්දක තමයි මනෝ විඥාන ධාතුව. නමුත් ඒකයි කියන්නේ තමයි විප්‍රයුක්ත කොටට ගියාම අපිට දීලා තියන ඒ දීපු ධාතුව යම් දේශනා කරන පදයක විඥාන ධාතු තිබේ නම්. ඒතකොට දන්නවනේ දේශනා කරන පදයේ තිබුණේ මනෝ විඥාන ධාතුව. තිබේ නම් ඒ විඥාන ධාතුව. ඒ විඥාන ධාතුවට සාමාන්‍ය සිත් 76ක් අයිතියි අපි දැන් කතා කරන්නේ. අපි දෙකයි ඒකට දැන් අයිතියි. නමුත් සිත් 76ක්ම අයිතියි.
ඒ විඥාන ධාතු සමග ඉතිරි විඥාන ධාතු විප්පයුක්ත වේ සංයුක්ත නොවේ. ඒක නිසා තමයි අර විඥාන ධාතු ධාතුන විතරක් අපි ගන්නෙ. ඔව් ඒ අර ඉතුරු සිත් ගන්න බෑ අපිට. මොකද ඒ විඥාන ධාතුවට අයිතිනේ. එතකොට අපි කතා කරන්නේ අපි අර ඊලා තියෙන දත්තයන්ට විරුද්ධව කතා කරන්න වෙනවා අපිට. තමයි. හානිනේ. හැමෝටම තේරෙන්නේ ඇති. අපි කතා කරේ මොකද්ද මේකනේ? දෝමනස් ඉන්ද්‍රයන් ඒ ඡේදේ ඉවරයි. දැන් අපි ඊළඟ ඡේදයට ගියොත් බලන්න ඔයගොල්ලෝ හොඳට ඊළඟ ඡේදය මොකද්ද 11 වෙනි ඡේදය. නෑ 11 වෙනි ඡේදය අපි ඉවර කරේ දෝමනස් ඉන්ද්‍රයන්. 12 වෙනි ඡේදය. ඒක දෙන්නේ එකයි. උපේක් ඉන්ද්‍රියන්. පියාලන් තීහි කන්දේ ඒකේ නායතනේ ජහි ධාතු. හි ජයි කියන්නේ 6යි ජහි ධාතු හි සම්පයුක්තං. ඒකේ නායතනේ ඒකාය ධාතුවක් කේහිටි සම්පයුක්තං. කතිහි විප්පයුක්තං. ඒකේන කන්දේන දස ආයතනෙහි ඒකා දසහි ධාතුහි විප්පයුක්තං. ඒකේන ආයතනෙන ඒකාය ධාතුවක් කේහිති විප්පයුක්තං. හරි දැන් දැන් අපි ගන්නවා උපේක්ඛේන්ද්‍රයන්. උපේක්ෂා සහගත උපේක්ඛේන්ද්‍රය සංඛ්‍යාත උපේක්ෂා සහගත සිත් 55 උපදින වේදනා චෛසිකේ. උපේක්ෂා සහගත සිත් 55 ඇත්තරම යෙදෙනවා චෛතසික 47ක්. නේ ඒකෙන් අපි ඇත්තන චෛසික 52 න් අපි බැලුවොත් චෛසික 52 න් අපි කොහොමත්ම අරගන්නේ නැහනේ ප්‍රීතිය දෝෂ චතුස්කය කියන පහම අරගන්නේ නැහනේ. එතකොට 52 න් පහක් ගියාම 47යි නේ. ඒ දෙක දැන් මේ උපේක්ෂා සාගත සිත්තල අපි දන්න ප්‍රීතිය නැහනේ උපේක්ෂා සාගතයිනේ ද්වේෂය නැහනේ උපේක්ෂා සාගතයිනේ දෝෂ චතුස්කයම ඉන්නේ. ඒ පහම අඩු කරාම චෛසික 47ක් උපේක්ෂාසහගත සිත් 55 උපදිනවා. එතකොට මේකේ වේදනාව පැත්තකට කරොත් චෛසික 46ක් තියෙනවා නේ. එතකොට මේ වේදනාවත් එක්ක මේ චෛසික 46 සම්පයුක්ත වෙනවා. උපේක්ෂාසහගත සිත් 55ත් සම්පයුක්ත වෙනවා. පැහැදිලිද? එතකොට වේදනාවත් එක්ක සම්පයුක්ත වෙන්නේ නාම ධර්ම විතරයි. මොකද වේදනාව කියන්නේ නාම ධර්මයක්. නාම ධර්ම සමග සංයුක්ත වේ නාම ධර්ම රූප ධර්ම වලින් විප්‍රයුක්ත වේ නාම ධර්ම නිවනත් වලින් සමග විප්‍රයුක්ත වේ. එතකොට නාම ධර්ම සමග සංයුක්ත වේ කියන ගොඩේ කොටට තමයි යන්නේ. නේ? රූපත් එක්කත් විප්‍රයුක්තයි නිවනත් එක්කත් විප්‍රයුක්තයි. නේ? නාම ධර්ම ගැන විතරයි. තීහි කන්දේ ඒකේ ආයතනෙ ජහි ධාතුයි සංයුක්තයි. අපි බලමු. දැන් අපි දන්නවා වේදනාව පැත්තකට ගත්තාම චෛසික 46ක් තියෙනවා. ඉතින් අපි ලියනවා උපේක්ෂාසහගත සිත් 55 සහ ඉහත වේදනාව වර්ජිත ඉතිරි චෛසික 46 පරියාපන්න සංඥා සංකාර සහ විඥාන යන ස්කන්ධ තුන සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. ඇයි චෛසික 46 වේදනා චෛසිකේ වේදනා ස්කන්ධය වුණා ඉතිරි චෛසික 45 සංස්කාර වේදනාස් නෙමෙයි සංඥා චෛසිකේ වේදනා චෛසිකේ පැත්තකට කරානේ වේදනා වර්ජිතනේ. එතන මේක තියෙන සංඥා චෛසිකේ ධන චෛසික 45ක් සංඥා චෛසිකේ සංඥා ස්කන්ධය වුණා ඉතිරි චෛසික 45 සංස්කාර ස්කන්ධය වුණා සිත් 55 විඤ්ඤාණ ස්කන්ධය යන ස්කන්ධ තුන සමග මුඛ්‍ය සම්පූර්ණ වෙනවා. ඊළඟට අපි බලනවා උපේක්ෂාස් දැන් ආයතන වලදී අපිට චෛතසික 46 ගැන කතා කරන්න බෑ. උපේක්ෂාසහගත සිත් 55 ගැන විතරයි කතා කරන්න පුළුවන්. මොකද චෛසික කේහිචිකට යනවා. උපේක්ෂාසහගත සිත් 55 පරියාපන මන ආයතනය. යන ආයතන එක සමග මුඛ්‍ය සම්ප්‍රයුක්ත වේ. ඒ කියන්නේ උපේක්ෂාසහගත සිත් 55 උපදින වේදනා චෛසිකේ මන ආයතනයත් එක්ක මුඛ්‍ය සම්ප්‍රයුක්තයි. ඊළඟට අපිට ඊතර දැන් මෙතනින් ඉතුරුනා අපිට චෛසික 46 එක පස්සේ කතා කරනවා. මතක තියාගන්න ඒවා. උපේක්ෂාසහගත 55 ඇතුළත් වෙන්නේ මොනවටද? විනාඩියක් ඉන්න. ටීචර් සමා වෙන්න මම තව ටිකකින් කතා කරන්නම්. එතකොට අපි බැලුවොත් උපේක්ෂාසහගත 55 පරියාපන මන ආයතනය. එතකොට දැන් අපි බැලුවොත් චහිත ධාතු. දැන් ඒක තේරෙනවා 55ම යෙදෙන්නේ මන ආයතනයේට. දැන් අපි බැලුවොත් දැන් උපේක්ෂා සහගත මම එකත් ඔයගලන්ට හදලා තිබ්බා පැහැදිලිව පෙන්නන්න. උපේක්ෂා සහගත සිත් 55 කිව්වහම උපේක්ෂා සහගත සිත් 55 වැටෙන හැටි බලන්න. මනෝ විඥාන ධාතුර චක්කු සෝත ගාන ජීවවා. කාය විඥාන ධාතුර වැටෙන්නේ නැහැ. ඒ සුඛ සහගතයි දුක්ඛ සහගතයි. එතකොට අපි සුඛ සහගත සිත් 55ම මෙතන සිත් 55ක් තියෙනවා. ඒ සුඛ සහගත සිත් 55. මනෝ විඥාන ධාතුවට යනවා.
චක්කු විඤ්ඤාණ ධාතුව, සෝත විඤ්ඤාණ ධාතුව, ගාන විඤ්ඤාණ ධාතුව, දිවහා විඤ්ඤාණ ධාතුව කියන ධාතු හතරට වැටෙනවා. මනෝ ධාතුවට යනවා මේ තව සිත් තුනක්. එතකොට අපි මෙතන දෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් නේ. මනෝ විඤ්ඤාණ ධාතුව 1යි, චක්කු විඤ්ඤාණ ධාතුව 2යි, සෝත විඤ්ඤාණ ධාතුව 3යි, ගාන විඤ්ඤාණ ධාතුව 4යි, දිවහා විඤ්ඤාණ ධාතුව 5යි, මනෝ විඤ්ඤාණ ධාතුව 6යි. චුට්ටක් ඉන්න පුතේ සිරවර්ධන ටීචර් කතා කරන්න ඕනේ කියලා පොඩක් බලන්න. එතකොට 6යි 6ක් තියෙනවා නේ, විඤ්ඤාණ ධාතු 6ක් මෙතන තියෙනවා. ඒ විඤ්ඤාණ ධාතු 6 ගැන තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට උපේක්ෂා සාගත සිත් 55 පරියාපන කාය විඤ්ඤාණ ධාතෝ වර්ජිත ඉදිරි ෂඩ් විඤ්ඤාණ ධාතු. දැන් ඕගොල්ලෝ දැක්කන ෂඩ් විඤ්ඤාණ ධාතු කොහොමද හැදුනේ කියලා එතන කාය විඤ්ඤාණ ධාතුව අපි අරගත්තේ නැහැ නේ. දැන් අපිට මෙතනදී චෛසික් ගැන කතා කරන්න බෑ. සිත් 55 ගැන විතරයි කතා කරන්න පුළුවන්. එතන ෂඩ් විඤ්ඤාණ ධාතුවත් එක්කම සම්පයුක්තයි. ඒ කියන්නේ උපේක්ෂා සාගත සිත් 55 උපදින වේදනාව කාය විඤ්ඤාණ ධාතුව වර්ජිත ඉදිරි ෂඩ් විඤ්ඤාණ ධාතුත් එක්කම මුඛ්‍ය සම්පයුක්තයි. පැහැදිලි නේද? ඒක ආවේ කොහොමද කියලා. අයියා දැන් පෙන්නවා කාය විඤ්ඤාණ ධාතුව විතරක් එතනට ඇතුල් වෙන්නේ නැහැ. මොකද ඒ සිත් දෙක ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. මොකද ඒක උපේක්ෂා සාගත නැහැ. එකක් දුක්ඛ සාගතයි, එකක් සුඛ සාගතයි. ඒවට සමග මුඛ්‍ය සම්පයුක්ත වේ. දැන් අපි කතා කරන්න තියෙන්නේ කේහිචි කොටට. අපි දැන් චෛතසික 46 ගැන කතා කරේ නැහැ. වේදනා වර්ජිත. උපේක්ෂා දැන් අපි මෙතන නිකන් ලිව්ව නම් මං වේදනා වර්ජිත චෛතසික 46 කොහොම මොකේ මොකද්ද දන්නේ නැහැ. නේ? එතකොට සෝමනස්සාගත සිත් 62 කියලා හිතන්න පුළුවන් ඕගොල්ලෝ නේ. උපේක්ෂා සාගත සිත් 55 සම්පයුක්ත වේදනා වර්ජිත චෛතසික 46 ගැනයි කතා කරන්නේ. චෛතසික 46 පරියාපන්න ධම්මායතනේ යන ආයතන එක සමග කේහිචි සම්පයුක්ත වේ. ඊළඟට අපිට ධාතු වලත් අපි කතා කරේ නෑනේ චෛතසික 46 ගැන. උපේක්ෂා සාගත සිත් 55 සම්පයුක්ත වේදනා වර්ජිත ඉදිරි චෛතසික 46 පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිටි සම්පයුක්ත වේ. දැන් සම්පයුක්ත මුඛ්‍ය සම්පයුක්ත කේහිටි සම්පයුක්ත දැන් සම්පූර්ණයි. දැන් අපිට තියෙන්නේ විප්පයුක්ත ඒවා ගැන කතා කරන්නේ. විප්පයුක්ත විප්පයුක්ත වෙන්නේ මොනවද? නාම ධර්ම රූප ධර්ම සමග විප්පයුක්ත වෙනවා. මොකද වේදනා චෛතසික ගැන කතා කරන්නේ. නාම ධර්ම සමග විප්‍රයුක්තයි, නිවන සමග විප්‍රයුක්තයි. දැන් කතිහි විප්‍රයුක්තන්. දැන් විප්‍රයුක්ත වෙන්නේ මොනවත් එක්කද කියලා අපි හොයාගත්තා. නමුත් අපිට ඒකේන කන්දේන. අපි ස්කන්ධවලදී නිර්වාණය කතා කරන්න බෑ. අපිට කතා කරන්න පුළුවන් රූප ගැන විතරයි. රූප 28ම ඇතුළත් වෙන්නේ රූපස්කන්ධයට නේ. රූප 28 පරියාපන රූපස්කන්ධය යන ස්කන්ධයක සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. හරිද? එතකොට මේ දැන් මතක තියාගන්න අපි කතා කරන්නේ මොකද්ද? උපේක්ෂා සාගත සිත් 55 උපදින වේදනා චෛතසිකයේ සමග රූප 28 රූපස්කන්ධය මුඛ්‍ය විප්‍රයුක්ත වේ. ඔබ තමයි වාක්‍යය. මොකද අපි අහන්නේ ස්කන්ධ වලින්. එතකොට අපි දැන් මේ රූප ගැන කතා කරනකොට අපිට ඕලාරිකයි සුකුමයි කියලා කඩා ගන්න වෙනවා. මොකද මේ රූප 28ම ආයතනවල එක තැනක නැහැ. තැන් 13ක තියෙන්නේ නේ. මෙතන තියෙන ආයතන 10ක් තව තියෙනවා දත්ත ආයතනේ ආයතන 11ක ආය මේ රූප 28 ආයතන 11ක විසිරලා පවතිනවා නේ. ආයතන 11න් එක ආයතනයක තව තවයි ඉන්නවා. එමන ධම් ආයතනේ ඉතුරු ආයතන 10යි ආයතන 11න් ධම් ආයතනේ පැත්ත කරගහම තව ආයතන 10ක් තියෙනවා. ඒ ආයතන 10 සම්පූර්ණ ආයතන 10. ඕලාරික රූප 12ක් ඒ ආයතන 10ට ඇතුළත් වෙනවා නේ. ඕලාරික රූප 12 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. පැහැදිලි නේ? දැන් අපි දන්නවා මෙතන විඤ්ඤාණ ධාතු 6ක් එක්ක සම්පයුක්ත වෙනවා. විප්‍රයුක්ත වෙන්නේ එතකොට මේ කාය විඤ්ඤාණ ධාතුව තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒක මතක තියාගෙන යන්න. දැන් අපි දන්නා ඕලාරික රූප 12 ගැන කතා කරන්න පුළුවන්. සුකුම රූපයි නිර්වාණයයි කතා කරන්න බෑ. නමුත් අපිට ධාතුවලදී සිත් වර්ගයකුත් තියෙනවා විප්‍රයුක්ත වෙන. ඒ මොනවද? සිත් දෙකක් අපි මෙතන ගත්තේ නෑ. කාය විඤ්ඤාණ ධාතුවට. ඒ සිත් දෙක. ඒ සිත් දෙක එතකොට ඇතුළත් වෙන්නේ කොහටද? ඕලාරික රූප ධාතු 10 සහ කාය විඤ්ඤාණ ධාතුවරනේ. යන ඕලාරික රූප 12 සහ සිත් දෙක පරියාපන්න ඕලාරික රූප ධාතු 10 සහ කාය විඤ්ඤාණ ධාතු යන ධාතු 11 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. 10යි 1යි 11. පැහැදිලිද? එතකොට අපි දැන් කතා කරේ නෑ ආයතන වලයි ධාතු වලයි සුකුම රූපයි නිර්වාණයනේ. ඕලාරික රූප 12 විතරයි කතා කරේ. දැන් රූප 28 සම්පූර්ණ වෙන සුකුම රූප වර්ගයකුත් තියෙනවා.
අපි දන්න මේ අපි කතා කරන ಜಾති දෙකමයි තියෙන්නේ එකම ආයතනයක සහ එකම ධාතුවක ඒකේන ආයතනෙන ඒකයි ධාතුවක් කේහිටි විප්‍රයුක්තං සුකුම රූප දාසය සහ නිර්වාණය පරියාපන්න ධම්ම ආයතන යන ආයතනයක සමග කේහිටි විප්‍රයුක්තයි සුකුම රූප දාසය සහ නිර්වාණය පරියාපන්න ධම්ම ධාතුව යන ධාතුවක සමග කේහිටි විප්‍රයුක්තයි පැහැදිලිනේ ඒ ඡේදයට තිබුණේ ඒ පදේ විතරයි. ඔයගොල්ලෝ පොත පෙරලලා බලන්න. උපේක්ඛ ඉන්ද්‍රියන කියන ඒ ඡේදේ විතරයි. ඊළඟ එක මොකද්ද? සද්දා ඉන්ද්‍රියන්, විරි ඉන්ද්‍රියන්, සති ඉන්ද්‍රියන්, සමාධි ඉන්ද්‍රියන්, පඤ්ඤා ඉන්ද්‍රියන්, අනඤ්ඤාතඤ්ඤා සාමේති ඉන්ද්‍රියන්, අඤ්ඤී ඉන්ද්‍රියන්, අඤ්ඤතාවී ඉන්ද්‍රියන්, අවිද්‍යාපච්චය සංඛාරා, තීහි කන්දේහි ඒකේන ආයතනේන ඒකාය ධාතුයා සම්පයුක්තා, ඒකේන ආයතනේන ඒකාය ධාතුයා ඒකේන කන්දේන දැන් බලන්න මෙතෙන්ද කේහිටි වලට ස්කන්ධත් ඇවිල්ලා ඒකේන කන්දේන දැන් උගලන්ට ආවෙම නැහනේ ඒකේන කන්දේන හුඟ වෙලාවකින් ඒකේන ආයතනෙන් ඒකාය ධාතුය කේහිටි විප්‍රයුක්ත කොට ජාති තුනෙන්ම ඇවිල්ලා ස්කන්ධ ආයතන ධාතුව කතුහි විප්‍රයුක්ත ඒකේන කන්දේන දස ආයතනෙහි සෝලසී ධාතුහි විප්‍රයුක්ත ඒකේන ආයතනෙන් ඒකාය ධාතුය කේහිටි විප්‍රයුක්ත සමාවෙන්න චන්ද්‍රගමහක් නේ අර උපේක්ෂේන්ද්‍රය කියනකේ අර කාය විඥාන සිත් දෙකක් ඔව් දැන් බලන්න අපි එතෙන්ද යන්න ඔව් දැන් මෙහෙමයි උපේක්ෂා සහගතද දැන් අපි සිත් 55 ගත්තොත් මහත්මිය දැන් උපේක්ෂා සහගත සිත් 55ට ඔක්කොම එන්නේ උපේක්ෂා සහගත ඒවනේ ලෝභ මූල උපේක්ෂා සහගත සිත් 4 මෝහ මූල උපේක්ෂා සහගත සිත් 2 අහේතුක චක්කු විඤ්ඤාණ සිද්දකේ ගත උපේක්ෂා සාගතයි අහේතුක සෝත්‍ර විඤ්ඤාණ උපේක්ෂා මේ ඔක්කොම උපේක්ෂා සාගතයි නමුත් අහේතුක කාය විඤ්ඤාණ සිද්දක උපේක්ෂා සාගතද නැහැ එකක් සාගතයි එකක් දුක්ඛ සාගතයි ඒ විඤ්ඤාණ ධාතුවට අයිති සිද්දකම උපේක්ෂා සාගත නැහැ පැහැදිලිනේ පැහැදිලි මම අහන්න පොඩි හිතන්න එපා මේක චූටි ප්‍රශ්නයක් මම අහන්න නැතුව ඉන්නවා කියලා හිතන්න එපා අහලා ක්ලියර් කරගෙන යන්න එක හරියට එතකොට දැන් අපි ඒක කතා කරන්නේ මට වෙලා තියෙනවා එතන සුඛ රූප දාසය නිර්වාණය හරිනේ ඒක මම කතා කරානේ දැන් අපිට කතා කරන්න තියෙන ඊළඟ ඡේදය හරි නේද සද්දීන්ද්‍රියන් සද්දෝ මේකෙන් ඡේදෙනේ පැහැදිලි කරේ සද්දීන්ද්‍රියන් සද්දීන්ද්‍රියන් සද්දීන්ද්‍රිය සංඛ්‍යාත සෝමන සිත් 59 මේ උපදින සද්දා චෛතසිකය සෝබන සිත් 59 කියන එක ඕගොල්ලෝ දන්නවද සෝබන සිත් කියන්නේ මොනවද කියලා? හදිස්සිය දන්නේ නැති වුණොත් කියලා ඔන්න මම පෙන්නන්න. සෝබන සිත් 59. ඔවා දිනන දන්න. මෙදී මහා කුසල් 8යි, මහා විපාක 8යි, මහා ක්‍රියා 8යි. මේක කුසල් පැත්තනේ. රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. දැන් සෝබන. අපි සිත් 89 මුල්ම කාලේ බෙදුවා සෝබන සිත් අසෝබන සිත් 30යි සෝබන සිත් 59යි කියලා. ඒ මේ අසෝබන ගැන කතා කරන්නේ සෝබන. දැන් ඕගලන්ට පෙන්නන සෝබනේ ඔක්කොම කුසල්. නේ කුසල්. විපාක ක්‍රියා. ඒ කියන්නේ කුසල් පැත්තට අයිති. සෝබන. සෝබන සිත් 59 උපදින සද්දා චෛතසිකය. එතකොට සෝබන සිත් 59. කතිහි කන්දේ කති ආයතනේ කතිහි ධාතුයි සම්ප්‍රයුක්තා තීහි කන්දේ ඒකේන ආයතනෙන් ඒකයි ධාතුය සම්ප්‍රයුක්තා. ඒකේන කන්දේන ඒකේන ආයතන ඒකාය ධාතුව කේජි සම්පූර්ණ. දැන් සම්පූර්ණ ටික බලමු. මම උගන්නන විදිහ වේගවත් නම් පොඩ්ඩක් කියන්න. එතකොට එතකොට අපි දැන් කතා කරන්නේ මේ සද්දා චෛතසිකය ගැනනේ. නේද? සද්දා චෛතසිකය. එතකොට අපි දන්නවා මේ කුසලසි. කුසල්සි. කුසල්සිත් වල සම්පූර්ණ වෙනවා චෛතසික 38ක් කියලා ඕගොල්ලෝ දන්නවනේ. කුසල් සිත්තල චෛතසික 38ක් සංයුක්ත වෙනවා නේ අකුසල් වල නම් 27යි පොදුවේ ගන්නකොට කුසල් සිත්තල මේ පොදුවේ කුසල් සිත් ඔක්කොම අරන් තියනනේ ඒතර චෛතසික 38ක් සංයුක්ත වෙනවා එතකොට මෙතන සද්දා චෛතසිකය කියන එක පැත්තකට ගත්තොත් අපිට තව චෛතසික 36ක් 7ක් තියෙනවා 37ක් නේ ඒ 37ක් ඒ ඉතින් සද්දා චෛසියත් එක්ක සම්පූර්ණ වෙනවා ඉතිරි චෛසික 37යි මේ සෝබන සිත් 59ම සම්පයුක්ත වෙනවා සද්දා චෛසිකත් එක්ක නමුත් අපි මතක තියාගන්න සද්දා චෛසිකේ තියෙන්නේ සංස්කන්ධවල සංස්කාර ස්කන්ධයට අයිති ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන තමයි අපි හදන්න ඕනේ දැන් අපි තීහි කන්දේහි සම්පයුක්තා දැන් අපිට මෙතනදී
සද්දා චෛතසිකය ඉගෙන චෛතසික 47න් දැන් මෙතන තමා වෙන 37න් 48 38න් එකක් එළියට ගත්ත සද්දා චෛතසිකය. එතකොට 30 ඉතුරු 37න් 35ක්ම සංස්කාර ස්කන්ධයට අයිති නේ. එතකොට අපිට මේ මේ ඒකේ එතකොට මේකත් සංස්කාර ස්කන්ධයට අයිති චෛතසිකයක්. එතකොට අපිට මේ චෛතසිකය ගැන සම් मुख्य संप्रयुक्त गुडट कथा संस्कार स्कंदे चैसिक अरगेन एक मुख्य संप्रयुक्त देवत्म कथाकराने मुखद श्रद्धा चैतसिके संप्रयुक्त वेलाये संस्कार स्कंदे एक मुख्य गुडट गण बै दीट गण पुलवा मेके तीन मे चैतसिक अटे तीन वेदना संज्ञाधिक कथाकराने वेदना संज्ञाधिक कथाकराने पुलवा එතකොට ඉතුරු චෛතසික 36ක් තියෙනවනේ ඒ 36 නු සද්දාව අපි පැත්තකට ගලන සද්දාවත් එක්ක සංයුක්ත වෙන්නේ චෛතසික 36 මොන හොඳට අහගන්න මේ සෝබනසිට 59 සංයුක්ත වෙලා තියෙනවා චෛතසික 38 ඒ 38න් අපෙන් අහනවා සද්දා චෛතසිකේ එළියට අරගෙන මේ සද්දා චෛතසිකයත් එක්ක සංයුක්ත වෙන්නේ මොනවද සෝබනසිට 59 ඉතුරු චෛතසික 37 හරිද ඉතුරු චෛතසික 37න් දෙකක් වැටෙනවා වේදනා ස්කන්ධයට සංඥා ස්කන්ධයට. ඒකර 35ක් තියෙනවා සංස්කාර ස්කන්ධේ. ඒ 35 ගැන අපිට කතා කරන්න බෑ. ඇයි? ඒක කේහිචි ගොඩට යන්නේ. සද්ධාවෙන් කොට සද්ධාව එළියට ගත් අරගෙන තියෙනවා ඒකේ. ඉතින් අපිට ඒක මුඛ්‍ය ගොඩට කතා කරන්න බෑ. ඒතර අපි කතා කරන්නේ. ඒතර මෙතන අපිට කතා කරන්න වෙන්නේ සෝබනසිට 59යි වේදනා සංඥා චෛතසික ගැන විතරයි. इतर चैसिक तिस्पागन कथा करना मुख्य नै मुख्य केदना संज्ञा चैसिक दिख पर्यापन वेदना संज्ञा विज्ञान स्कंद तमग मुख्य संपयुक्त वे एक आयतन सोपदी चैसिक किसी मध्य अज्ञान कथा करना मिथन श्रद्धा हरण इतर संस्कार स्कंद चैसिक गणवत् वेदना संज्ञा चैसिक दिख गणवत् कथा करना हेतु बैठे දම්මා එතනෙට කේහිටි සම්පූර්ණ කොටට අපිට කතා කරන්න පුළුවන් සෝබනසිට 59 විතරයි සෝබනසිට 59 පරියාපන්න මන ආයතන යන ආයතනයක සමග මුඛ්‍ය සම්පයුක්ත වේ සෝබනසිට 59 පරියාපන්න මනෝ විඥාන ධාතු යන ධාතුයක සමග මුඛ්‍ය සම්පයුක්ත වේ හැදෙන්නේ දැන් අපිට ඔන්න දැන් මුඛ්‍ය දැන් අපි කේහිටි වලට යනවා දැන් සද්දා චෛසිකේ ඇරිහාම අපිට දැන් අපිට දැන් කේහිචි ගොඩේ කතා කරන්න බැරි වුණානේ චෛසික 35ක් ගැන. ඇයි දැන් 38ක් තිබුණානේ. 38ෙන් සද්දාව ගැත්තකට කරා. 37යි. වේදනා සංඥා මෙතෙන්ට ගත්තාම 35යි. පැහැදිලිද? ඒතොර සද්දා චෛසිකේ වර්ජිත චෛසිකේ 35 අපිට එන්නේ නේ. 35 පරියාපන්න සංස්කාර සංදේන ස්කන්ධයක සමග කේහිචි සම්පයුක්ත. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද? 38ෙන් අපි සද්දාව ගැත්තකට ගත්තා. එතකොට 37යි. ඒ කියනොත් වේදනා සංඥා දෙක ස්කන්ධවලට ගියා. එතකොට අපිට 37න් දෙකක් ගියාම 35යි. 35 ගැනයි කතා කරන්නේ. මේ 35ම සංස්කාර ස්කන්ධයත් එක්ක පරිපාලනයි නේ. සද්දස් සංස්කාර ස්කන්ධයට ඇතුළත්. පැහැදිලිද? ඒකේ නායතනේන. සද්දා චෛතසිකය වර්ජිත දැන් මෙතනදී අපිට ගන්න ඕන චෛතසික 37ම. ඇයි වේදනා සංඥා දෙකත් මේකනේ තියෙන්නේ. දැන් සෝබනසිට 59. සෝබනසිට 59 තියෙනවා චෛතසික 38. 38න් සද්දාව පැත්තකට කරාම චෛතසික 37ක් වෙනවා ඈ. ඒකයි මේ පෙන්නලා තියෙන්නේ. සද්දාව පැත්තකට කරාම චෛතසික 37. ඒතර සද්දා චෛතසිකේ වර්ජිත ඉදිරි චෛතසික 37 පරියාපන්න ධම්මායතන යන ආයතන එක සමග කේහිචි සම්පයුක්තයි. පැහැදිලිනේ ඊළඟට ඒකාය ධාතුය ධාතුවලදී ගත්තත් චෛතසික ටිකට කියන්නේ එකම තැනක ඒකෙන් සද්දාව වැත්තකට කරා චෛතසික 38න් සද්දාව වැතනින් දීපා සද්දා චෛතසිකේ වර්ජිත ඉතුරු චෛතසික 37 පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිචි සම්පයුක්ත කේහිචි සම්පයුක්ත වේ පැහැදිලිද ඔයාලට පැහැදිලි වුණා චන්දිකා හරි විප්‍රයුක්ත ඒකේන කන්දේන දැන් අපිට කතා කරන්න වෙන්නේ දැන් අපි කේහිචිත් ගත්තා මුඛ්‍යත් ගත්තා ඔක්කොම ගත්තා
දැන් නාම ධර්ම සමග රූප ධර්ම විප්‍රයුක්තයි නිවන විප්‍රයුක්තයි දැන් ඒ ඒ ඒ කොටස ගැන තමයි හිතන්නේ විප්‍රයුක්ත වෙන්නේ මේ ಜಾති දෙක විතරයි රූපයි නිවනයි නිවන ගැන කතා කරන්න බෑ ස්කන්ධවල ස්කන්ධ විනිර්මුක්තයි රූප ගැන විතරයි අපි ළඟ රූප 28ක්ම තියෙනවානේ රූප 28 පරියාපන්න රූප ස්කන්ධය යන ස්කන්ධයක සමග මුඛ්‍ය විප්‍රයුක්ත වෙයි දස ආයතනෙ අපිට මේක කඩා ගන්න වෙනවා ඕලාරික රූප 12යි සුකුම රූප 16යි හේතුව රූප 28 එකම ආයතනයක පිහිටන්නේ නැහැ කියලා අපි දන්නවා ආයතන 11ක තමයි ඒක විසිරීලා පවතින්නේ ඒ මොනවාද ඕලාරික රූප 11 ආයතන 10යි ධම්ම ආයතනයයි ඒකට ධම්ම ආයතනයේ තව කට්ටිය ඉන්නේ හින්දා ඒක මෙතෙන්ට සම්බන්ධ කරගන්න බෑ එතකොට අපි මේ ඕලාරික රූප 12 ගැන විතරයි හිතන්න ඕනේ ඕලාරික රූප 12 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. ඊළඟට අපිට අන්න දැන් ආයි ධාතුවලදී අපි මතක තියාගන්න ඕනේ ධාතුවලදී අපි දැන් අපි දන්නවා මේ සිත් 59 අයිතුනේ මනෝවිඤ්ඤාණ ධාතුවට නේ. මම ඉස්සෙල්ලා ඒක පෙන්නුවා. මේ සිත් 59 අයිති වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතුවට. සිත් 9 පනෝවිඤ්ඤාණ ධාතුවට. එතකොට කොහොමදන්නේ සෝමන සිත් 59 ගේ මනෝවිඤ්ඤාණ ධාතුවටනේ එතකොට අපිට දැන් මෙතනදී මනෝවිඤ්ඤාණ ධාතුව හැදිහාම ද්විපංච විඤ්ඤාණ ධාතු සම්පන්න ධාතු කියන ධාතු හයක් එනවානේ ෂඩ් විඤ්ඤාණ ධාතුව දැන් අපි දන්නවා අපිට කොහොමත් මෙතන මනෝවිඤ්ඤාණ ධාතුව නම් සිත් 76ක් ගියා ඒකට වින් කරන්න වෙනවානේ ඉතුරු වෙන්නේ සිත් 89 සිත් 13යි නේ ඒතර සිත් 13 ඕලාරික රූප 12 සහ සිත් 13 පරියාපන්න ඕලාරික රූප ධාතු 10 ද්විපංච විඥාන ධාතු සහ මනෝ ධාතු යන ධාතු 16 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ. පැහැදිලි නේ? එතකොට අපි දැන් කතා කරන්නේ නැතුව තව ටිකක් අපිට දැන ඉතුරු වුණා කේහිචි. දැන් මෙතන සුකුම රූප 16යි නිවනයි ගැන කතා කරේ නැහැ. ඒතකොට අපිට එතනදී ඒක ස්කන්ධවල කතා කරන්න දෙයක් නැහැ. අපිට ආයතන ධාතුවල තමයි කතා කරන්න ඕනේ. ඒතකොට ආයතනවලදී අපි දන්නවා සුකුම රූප 16යි නිර්වාණය තියෙන්නේ කතා නොකරපු එක. දේවල් තියෙන්නේ ධම්ම ආයතනේ. ඒතර නිසුකම රූප දාස නිර්වාණය පරියාපන්න ධම්ම ආයතනේ ආයතනික සමග කේහිටි විප්‍රයුක්ත වේ. සුකම රූප දාසය සහ නිර්වාණය පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේහිටි විප්‍රයුක්ත වේ. පැහැදිලි නේද? කාට නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් මේක තේරෙන ටික අපහැදිලිතාවයක් තියෙනවා නම් දැන් මහන්නේ. ඒකට ලේසි ඔයගලන්ට. उपदीन वीर्य चैसे उपदीन चैसे पणस मिथन कुशाल मिथन चैसे पणस उपदीन නේ එතකොට මේ මේකෙන් විරිය පැත්ත කරගෙනාම චෛසික 51ක් තියෙනවා නේ 51යි මේ විරිය චෛසිකත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවා චෛසික 51කුයි සිත් 73කුයි නමුත් මේ විරිය තියෙන්නේ සංස්කාර ස්කන්ධේ ඉස්සර වෙලා වගේමයි විරිය තියෙන සංස්කාර ස්කන්ධේ හින්දා ඉතිරි චෛසික 51 කඩා ගන්න වෙනවා වේදනා සංඥා වලට දෙකක් ගියාම චෛසික 49ක් ඉතුරු වෙනවා හරිද මම ඒක යට පොඩ්ඩක් संयुक्त चैसिक पनस्तिकुना प्रश्न चैसिक पनस्तिकीन वेदना चैसिके संज्ञा चैसिके तव चैसिक संयुक्त चैसिक पनस्तिक චෛතසික 52 තියෙන තුල තියෙන විරිය චෛතසික ඉදිරි චෛතසික 51යි මේ ඉදිරි චෛතසික 51 තමයි මම මේ කඩලා පෙන්නේ මේ චෛතසික 52 හැදෙන්නේ විරිය චෛතසිකයි තව චෛතසික 51කුයි විරිය චෛතසික ගැන අපිට කතා කරන්න බෑනේ විරියත් එක්ක අර සිමෙන්ති පතාමයේ කියු සිමෙන්තිත් එක්ක තියෙන්නේ මොනවද වැලි වතුරයි ඒ වගේ විරියත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ සිත් 73යි ඉදිරි චෛතසික 51යි නේ ඒ චෛතසික 51 තමයි මම මේ කඩලා පෙන්නේ ඒතර විරිය චෛතසිකය සිත් 73 සහ ඉදිරි චෛසික 51. මේ විරියත් එක සම්ප්‍රයුක්ත වෙන්නේ සිත් 73කුයි ඉදිරි චෛසික 51යි. ඒ කියන්නේ මේ චෛසික 51 කියන්නේ වේදනා සංඥා සහ
චෛසික 49ක් තියෙනවා නේ තව චෛසික 49ක් තියෙනවා ඒක මතක තියාගන්න ඒක ඕන වෙනවා ඉස්සරහට ඒකෝ දැන් අපි මේ සිත් 73 පරියාපන්න සිත් 73 සහ වේදනා දැන් මෙතනදී අපි සම්පූර්ණ සංස්කාර ස්කන්ධය අරගන්න බෑනේ නේ ඒ මොකද මේකේ මේ ඒ ඉරිය පිටලා තියෙන සංස්කාර ස්කන්ධය ඒතකොට ඒක කේහිජ වලට දාන්න වෙනවා ඒවා ඔක්කොම හොඳට හිතන්න ඕනේ සිත් 73 අපිට අරගන්න වෙන්නේ චෛසික දෙකයි වේදනා සංඥා චෛසික දෙක නේ වේදනා සංඥා චෛතසික දෙක පරියාපන්න වේදනා සංඥා විඥාන චෛතසික තුන සමග මුඛ්‍ය සම්පයුක්ත වේ ඊළඟට ආයතන වලදී ඒකේන ආයතනෙන් අපිට චෛතසික ගැන කතා කරන්න බෑ ඒතොර ඒක කේහිච වෙන්න පුළුවන් නේ ඒතොර අපි ඒ හිඳ කතා කරන්නේ සිත් ගැන විතරයි ඒතොර අපි කතා කරන්නේ සිත් 73ක් ගැන ඊයද සිත් 73 පරියාපන්න මන ආයතනෙන් ආයතන එක සමග ඒ කියන්නේ අපි දන්නවා සිත් නම් උණු සිත් ඔක්කොම වැටෙන්නේ මන ආයතන තුලනේ දැන් මෙතනදී මන ආයතනය කියන්නේ මේ සිත් 73. ඒ කියන්නේ මේ කියපු සිත් 73 යෙදෙන විරිය චෛසිකයත් එක්ක මන ආයතනේ කේහිචි මුඛ්‍ය සම්පයුක්තයි. ධාතු වල ගත්තා සිත් 73 පරියාපන්න මනෝ විඥාන ධාතු වෙන ධාතු එක සමග සම්පයුක්ත වේ. අපි දන්නවා දැන් මේ සිත් 73ම මනෝ විඥාන ධාතුවට තමයි අයිති වෙන්නේ කියලා. හදලා ඕගොල්ලෝ සැකයක් තියෙනවා නම් බලන්න. මොකද මේකේ ඔක්කොම මේ උපේක්ෂා සාගතය මොනවත් වැටලා නැහැ නේ. දුද්විපංච මෙතනම තියෙනවා විඥාන ධාතු පහයි. මෙතන විඥාන ධාතු මෙතන සමානයි. මෙතන එකයි විඥාන ධාතු හයයි. දැන් අපි ඒක පැත්තකට කරාම මනෝ විඥාන ධාතුව තමයි ඉතිරි වෙන්නේ. අතෝ එන ධාතු එක සමග සම්පයුක්ත වේ. මුඛ්‍ය සම්පයුක්ත වෙනවා. පැහැදිලිද? එතකොට දැන් අපි මෙතන කතා කරේ නැහනේ වේදනා සංඥාවත් කතා කරේ නැහැ කිසිම චෛසිකයක් ගැන අපි කතා කරේ නැහැ නේ චෛසික 51ම ගැන අපි කතා කරේ නැහැ නේ දැන් අපි ඔන්න පටන් ගන්නවා ඒ චෛසික 51 ගැන කතා කරන්න මෙතනදී කතා කරා අපි වේදනා සංඥා දෙක එතකොට චෛසික 51න් ඒ දෙක කරාම අඩු කරාම චෛසික 49ක් තියෙනවා ඒ විරිය චෛසිකේ වර්ජිත චෛසික 49 මේක හැදුනේ කොහොමද ඒක හැදුනේ කොහොමද විරිය අඩු කරා වේදනා අඩු කරා සංඥා අඩු කරානේ එතකොට ඉතිරි චෛතසික 49 පරියාපන්න සංස්කාර ස්කන්ධයන ස්කන්ධයක සමග කේහිච සම්පයුක්ත වේ. පැහැදිලි වුණාද? විරිය චෛතසික ඇතුළත් වෙන සංස්කාර ස්කන්ධයරනේ. ඒ හින්දා අපිට ඒක මුඛ්‍ය සම්පයුක්ත කොටට ගන්න බෑ. අපි ඒක ගන්නෙ කේහිච සම්පයුක්ත කොටට. එතකොට ඉතිරි වෙනවා චෛතසික. එතකොට විරිය පැත්තකට කරාම මේ සංස්කාර ස්කන්ධය තුල ඉතුරු වෙනවා චෛතසික 49. ඒ කොහොමද? චෛතසික 52න් වේදනා සංඥා දෙක ගියාස් වෙන සංස්කාර ස්කන්ධේ වේදනා සංඥා ස්කන්ධ දෙකට ඊළඟට ඉරියත් පැත්තකට කරා. එතකොට චෛසික 49. ඒක ඇතුළත් වෙන සංස්කාර ස්කන්ධයන් ස්කන්ධයක සමග මුඛ්‍ය නේ කේහිටි විපයුක්ත වේ. කේහිටි සම්පයුක්ත වේ. අපි මේ සම්පයුක්ත කරන එක කතා කරන්නේ කේහිටි සම්පයුක්ත. කේහිටි සම්පයුක්ත වේ. එතකොට අපිට දැන් අපිට ඒ චෛසික 51ම ඒ කියන්නේ විරිය පැත්තකින් තිබ්බම චෛසික 51ක් තිබුණානේ මේ සිත් 73 සම්ප්‍රයුක්ත වෙනවානේ චෛසික 52. ඒ 52න් විරිය පැත්තකට කරාම චෛසික 51ක් තියෙනවා. ඒ 51මයි වෙන්නේ ධම්මායතනෙත් නේ. විරිය චෛසිකේ වර්ජිත ඉදිරි චෛසික 51 පරියාපන්න ධම්මායතන යන ආයතන එක සමග මුඛ්‍ය නෙමේ කේහිටි සම්ප්‍රයුක්ත වේ. ඒ කය ධාතුය ආ සද්දාව කියලා දාලා විදිය ඔය කෙප්ප ප්‍රේස් නේ විදිය. විරිය චෛසිකේ වර්ජිත ඉදිරි චෛසිකේ 52යි. අර විදියම 52න් ඉගෙන විරිය අඩු කරා නේ විරිය වර්ජිත ඉන්න. විරිය වර්ජිත මොකද හැබැයි සංස්කාර ස්කන්ධේදී වේදනා සංඥාත් අඩු වෙනවා. මෙතනදී ඒ කියලා තියෙන අදාළ චෛසිකේ විතරයි අඩු වෙන්නේ. විරිය වර්ජිත ඉදිරි චෛසිකේ 52 පරියාපන්න ධම්ම ධාතු වෙන ධාතු එක සමග කේජි සම්ප්‍රයුක්ත කාට හරි මේක නොතේරුණාද? තේරුණා. රුක්ෂණී මහත්මිය තේරෙනවා නේ? නීතා මහත්මිය තේරෙනවා. තේරෙනවා මහත්මිය. නීතා මහත්මිය කොහොමද ඔබතුමියට? තේරෙනවා මහත්මිය. ආ හරි. තේරුණා නේ? හොඳයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ විප්‍රයුක්ත වලට. දැන් අපි මුඛ්‍ය සම්ප්‍රයුක්ත සහ කේහිච සම්ප්‍රයුක්ත කියලා දෙක සම්ප්‍රයුක්ත වෙන ඔක්කොම ධර්ම ටික කතා කරා. දැන් මොකද්ද මේ දීලා තියෙන්නේ නාම ධර්මයන්නේ ඉරිය කියන්නේ නාම ධර්ම සමග රූප ධර්ම සම්පයුක්ත නොවේ විප්‍රයුක්ත වේ නාම ධර්ම සමග නිර්වාණය සම්පයුක්ත නොවේ විප්‍රයුක්ත වේ ඒතර විප්‍රයුක්ත වෙන්නේ රූපයි නිවනයි දැන් අපි දන්නවා ඒක තමයි දීලා තියෙන දේවල්
ඒ කියන කන්දේන අපි දන්නවා දැන් මෙතන නිවන ගැන කතා කරමෙන් කරන්න බෑ ඇයි නිවන ස්කන්ධ විනිර්මුක්ත අපිට රූප ගැන විතරයි කතා කරන්න පුළුවන් ඒතර රූප 28 ඇතුළත් වෙන රූප 28නේ ඒ රූප ස්කන්ධේනනේ අපි කියන රූප 28 පරියාපන රූප ස්කන්ධය යන ස්කන්ධයක සමග මුක්ඛ්‍ය විප්‍රයුක්ත වේ පැහැදිලිනේ එතකොට අපිට දැන් මෙතනදී සම්පූර්ණයි නේ නිර්වාණය ගැන කතා කරන්න බෑ රූප ටික සම්පූර්ණයි දැන් දස ආයතනෙහි අපිට මේ රූප 28යි නිවනයි නේ අපිට තියෙන්නේ කතා කරන්න එතකොට රූප 28න් අපි බෙදා ගන්නවා ඕලාරිකයි සුකුමයි කියලා සුකුමයේවයි නිවනයි යන්නේ කේහිච වලට පැහැදිලිනේ ඕලාරික රූප තුනා යන්නේ මුඛ්‍ය මොකද ඒක සම්පූර්ණ ආයතන 10ක් ඕලාරික රූප 12 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග මුඛ්‍ය විප්‍රයුක්ත වේ ඊළඟට අපි දන්නවා තව ප්‍රශ්නයක් තියෙනවා අපිට මොකද්ද ප්‍රශ්නේ අපිට මෙතනදී ආව සම්පයුක්ත කොට සිත්තික විතරක් ගන්නකොට මනෝ විඥාන ධාතුව සම්පයුක්ත වෙනවා ඒතර ඉතිරි විඥාන ධාතු හයත් එක විප්‍රයුක්ත අපි දැන් පෙන්වන්නේ මෙතන මෙන්න මේ මෙතන එන්න පුයකට අනුව පස්වෙනි පදේ නම්බරේට අනුව එතකොට අපි මොකද කරේ දැන් මෙතනදී දානවා ඕලාරික රූප 12 සහ අපි දන්නවා මනෝ විඥාන ධාතුවල සිත් 76 ගියාම ඉතුරු වෙනවා සිත් 13 ඒ සිත් 13 විසිරීලා පවතින්නේ පරියාපන්න ඕලාරික රූප ආයතන 10යි තව විසිරීලා පවතින ඒ සිත් 13 දුයි පංච විඥාන ධාතුව සහ මනෝ ධාතුව යන ධාතු 16 සම්බ කේහිති විප්‍රයුක්තයි කේහිති නෙමෙයි මුඛ්‍ය විප්‍රයුක්තයි පැහැදිලිනේ මුඛ්‍ය විප්‍රයුක්තයි මුඛ්‍ය විප්‍රයුක්ත සම්පූර්ණ ආයතන ඕලාරික රූප ආයතන 10 කියන්නේ සම්පූර්ණ ආයතන දුයි පංච විඥාන ධාතු ගැන සම්පූර්ණ දා සමා වෙන ඕලාරික රූප ධාතු 10 කියන්නේ සම්පූර්ණ ධාතු උද 10ක් දුයි පංච විඥාන ධාතු ගැන කොටසක් නෙමෙයි සම්පූර්ණ ධාතු පහක් මනෝ විඥාන ධාතු ගැන සම්පූර්ණ ධාතුව. එතකොට ධාතු 10යි 15යි 16යි. සෝලසි ධාතුයි විප්‍රයුක්ත වෙයි. ඒකේ ආයතනේ සුකුම රූප දැන් අපිට ඉතුරුනේ කතා කරන්න සුකුම රූප 16 නිර්වාණය නේ ඒක කතා කරන්න බෑනේ ඒක කේහිදින තව අයත් එක්කනේ ඒකලු ඉන්නේ එතකොට සුකුම රූප 16 පැහැදිලිනේ සහ නිර්වාණය ඇතුළත් වෙන්නේ ධම්මායතනෙ සුකුම රූප 16 සහ නිර්වාණය පරියාපන්න ධම්මායතනේ ආයතනයක සමග කේහිදි විප්‍රයුක්ත වේ සුකුම රූප 16 සහ නිර්වාණය පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිති විප්‍රයුක්ත වේ. පැහැදිලිද? මේ මේ ටික මම ඉරෙස් කළා දාන මේක උගලට ඉගෙන ගන්න දැන් මේ. මම පස්සේ ඉරෙස් කරන්න. ඊළඟ එක මොකද්ද? සතීන්ද්‍රයන්. මේ ඒක තේරුණානේ උගලට නොතේරුණා නම් අහන්න. සතීන්ද්‍රයන්. සතීන්ද්‍රිය සංඛ්‍යාත සෝබන සිත් 59 උපදින සති චෛතසිකය. මේ සෝබන සිත් අරකත් සෝබන සිත් නෑනේ. ඒ කියන්නේ සෝබන අසෝබන කියලා තියනානේ සෝබන සිත් කියන්නේ කුසල් සිත්. ඒතර මේකේ සම්ප්‍රයුක්ත වෙනවා චෛසික 38ක්. 38යි. එතකොට සතිය පැත්තකට කරගත්තාම චෛසික 37ක් වෙනවා. නේ සතියත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවා සෝබන සිත් 59යි. තත් සම්ප්‍රයුක්ත චෛසික 37කුයි. එතකොට දැන් අපි නමුත් සති චෛසිකේ තියෙන්නේ මතක තියාගන්න සංස්කාර ස්කන්ධේ තියෙන. එදාට එතෙන්ට අදාළ සති චෛසිකය කියන්නේ සංස්කාර ස්කන්ධයට අදාළ චෛසිකයක්. එතකොට කතිහි කන්දේ කති ආයතනේ කතිහි ධාතුයි සම්ප්‍රයුක්තා තීහි කන්දේහි ඒකේ ආයතනේ ඒකායි ධාතුයා මුඛ්‍ය සම්ප්‍රයුක්තා. දැන් අපි බලමු. දැන් අපි දන්නවා සිත් 59යි. අපිට ගන්න බෑ ඉතුරු චෛතසික 37න් අපිට ගන්න බෑ 35. ඒව සංස්කාර ස්කන්ධයටයි තියෙන්නේ. සංස්කාර ස්කන්ධයට අයිති නැතුව දෙන චෛතසික දෙකයි ඒ සංඥා වේදනා සංඥා කියන චෛතසික දෙක. වේදනා සංඥා චෛතසික දෙක විතරයි මෙතන අපිට අරගන්න පුළුවන්. ඉතින් චෛතසික 35ම සංස්කාර ස්කන්ධය. ඒතර කේහිච කොටට යනවා. සෝබන සිත් 59 විඥාන ස්කන්ධය. සෝබන සිත් 59 සහ වේදනා සංඥා චෛතසික දෙක පරියාපන්න වේදනා සංඥා විඥාන යන ස්කන්ධ තුන සමග අනේක ස්කන්ධ තුන උන සමග මුඛ්‍ය සම්ප්‍රයුක්ත වේ. ඊළඟට අපිට මෙතෙන්දි කතා කරන්න බැහැ චෛතසික. චෛතසික කේහිච වෙනවා. දැන් මෙතනත් කේහිච චෛතසික 35ක් තියෙනවා. කේහිච වෙන චෛතසික 35ක් තියෙනවා. මොකද ඒක සංස්කාර ස්කන්ධයටයි තියෙන්නේ අපි පැත්තකට කරා ඒක. ඒකත් කේහිච කොටට යනවා.
මෙතන කොහොමත්ම සදායිසික් ගැන කතා කරන්නම බෑ ඒක වෙනමත් ආයතනයක් තියෙනවා එතකොට සෝබන සිත් 59 ඇතුළත් වෙන්නේ මන ආයතනෙත් නේ සෝබන සිත් 59 පරියාපන්න මන ආයතන යන ආයතනයක සමග මුඛ්‍ය සම්පයුක්ත වේ ඊළඟට සෝබන සිත් 59 පරියාපන්න මනෝ විඥාන ධාතුව යන ධාතුවක සමග සම්පයුක්ත වේ හරිද පැහැදිලිද දැන් අපිට දැන් මෙතනින් ඉතුරුුණා හැමතැනම ස්කන්ධවලත් චෛසික ඉතුරුුණා ආයතනවලත් චෛසික ඉතුරුුණා ධාතුවලත් චෛසික ඉතුරුුණා දැන් ඒ ටිකට තමයි දැන් අපි යන්නේ කේහිච සම්පයුක්ත කොටට කේහිච අපි දැන් මුඛ්‍ය සම්පයුක්තකට කතා කරා එතකොට සති චෛසිකේ වර්ජිතයි තව චෛසික 35ක් වෙනවනේ මං කිව්වේ 39න් මේකත් හදුවද මන්නේ 38න් සතිය පැත්තකට කරාම සතිය පැත්තකට කරනවා එතකොට 37යි 37න් වේදනා සංඥා පැත්තකට කරාම 35යි සති වර්ධිත සති චෛසිකේ වර්ධිත ඉදිරි චෛසික 35 පරියාපන්න සංස්කාර ස්කන්ධය යන ස්කන්ධ එක සමග ඊළඟට ඒකේන ආයතනේන එතකොට අපි දන්නවා ආයතනවල තියෙන මේක වෙනම ධම් ආයතනෙ කොටසක් නේ සති චෛසිකේ දැන් මෙතනදි වේදනා සංඥාත් මෙතනම තියෙනවා වේදනා සංඥා දැන් මෙතන ධම් ආයතනෙට ආවෙත් නෑ දැන් ධම්ම ධාතුවට ආවෙත් නෑනේ වේදනා සංඥා චෛසික දෙක ස්කන්ධවලට ගියාද එතකොට මෙතන වේදනා සංඥා චෛසික දෙක තියෙනවා කියලා හිතාගන්න. චෛසික 38න් අඩු උනේ සති චෛසිකේ අපි කතා කරන සති චෛතසිකේ විතරයි කතා කරන එක. හරිද? එතකොට සති චෛසිකේ වර්ජිත ඉතිරි චෛසික 37. මොකද 38න් සෝමන සිත්තල චෛසික 38ක් යෙදෙනවා. ඒකෙන් සති චෛසිකේ ගැනනේ කතා කරන්නේ. ඒක එළියට ඇදලා අපි කතා කරන්නේ ඒකට අදාළ සිතයි ඉතුරු චෛසික ටිකයි. සිත ගැන කතා කරා. දැන් චෛසික 37 පරියාපන්න ධම්මායතන යන ආයතන එක සමග කේහිටි සම්පයුක්ත වේ. අයි ධාතු වලත් එහෙමමයි වේදනා සංඥා දෙකක් තියෙන්නේ මෙතනමනේ. එතකොට 37ක් තියෙනවා. සතිය විතරයි එළියට ගත්තේ. සති චෛසිකේ වර්ධිත ඉදිරි චෛසික 37 පරියාපන්න ධම්ම ධාතු යන ධාතුවක සමග කේහිටි සම්පයුක්ත වේ. එතකොට දැන් අපි දන්නවා සති චෛසිකේ සමග මුඛ්‍ය සම්පයුක්තේවත් තියෙනවා කේහිටි සම්පයුක්තේවත් තියෙනවා කේහිටි සම්පයුක්ත සාමාන්‍ය සංස්කාර ස්කන්ධයට එන්නේ නැහැ නමුත් මේ ඡේදයේදී එනවා මොකද මේ ඡේදයේදී දීලා තියෙන පදේ හැම වෙලාවෙම සංස්කාර ස්කන්ධයට අයිති පදයක් වුණොත් ඒ කියන්නේ එතකොට ඒක පැත්තකට ගනවා විතර චෛසික කොටසක් නේ අපි අරගන්නේ සතියක් තියෙන එක සතිය පැත්තකට කරනවානේ ඒක නිසා අපිට කේහිටි වලට යන්න වෙනවා विपयुक्त नामधर्म रूपधर्म सपयुक्त विपयुक्त निवन रूप विषय पर्यापन रूप स्कंदे स्कंदे समग मुख्य विपयुक्त दस आयतने मिथन कड़ागारी සුකූමටික යන්නේ ධම්මායතනයේ එතන බදන නිර්වාණය ගැන කතා කරන්නත් බෑ නිර්වාණය යන්නේ ධම්මායතනයේ අපිට කතා කරන්න පුළුවන් ඕලාරික රූප 12 ගැන විතරයි ඒ ඕලාරික රූප 12 ඇතුළත් වෙන්නේ ඕලාරික රූප ආයතන 10කට නේ එතකොට අපි දාන ඕලාරික රූප ආයතන රූප 12 පරියාපන්න ඕලාරික රූප ආයතන 10 යන ආයතන 10 සමග විප්පයුක්ත වේ ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ සති සෝබන සිත් 59 උපදින සති චෛතසික රූප රූපස්කන්ධයත් එක්කත් මුඛ්‍ය විප්‍රයුක්තයි. ඕලාරික රූපායතන 10ත් එක්කත් මුඛ්‍ය විප්‍රයුක්තයි. ඊළඟට දැන් අපි දන්නවා මෙතන කතා කරේ යන්නේ මනෝ විඥාන ධාතුව ගැනනේ. මුඛ්‍ය සම්පයුක්ත වුණේ මනෝ විඥාන ධාතුවනේ. තව ධාතු 6ක් තියෙනවා. මුඛ්‍ය සම්පයුක්ත වෙන්නේ මනෝ විඥාන ධාතුව නම් මුඛ්‍ය විප්‍රයුක්ත වෙන තව ෂඩ් විඥාන ධාතු තියෙනවානේ. එතකොට මේ මනෝ විඥාන ධාතුව ගැන සිත් 76ක් තමණින් ඇතුළත් වෙනවා මෙතනදී සෝමන සිත් 59 මනෝ විඥාන ධාතුව ගැන මෙතෙන්දී සෝමන සිත් 59ට නමුත් පොදුවේ බැලුවොත් මනෝ විඥාන ධාතුවට සිත් 79ක් අයිති වෙනවා මොකද අපි මෙතන කතා කරන්න ඕනේ මනෝ විඥාන ධාතුව පැත්තකට දාලානේ ඊින්ද අපි කල්පනා කරලා බලන්න ඕනේ තින්නේ ඉතුරු වෙන්නේ සිත් 13යි නේ පැහැදිලිද මම කියන කතාව අපි එතෙන් මෙතන අතනදී අපි සිත් 76ක් කියලා ගත්තේ මෙතන සිත් 13 හදාගන්න ඕලාරික රූප 12 සහ සිත් 13 පරියාපන්න දැන් තමයි අපි ස්කන්ධායතන ධාතු හදා මේ ධාතු ටික හදාගන්නේ. ඒකටයි ඕන උනේ. ඕ සිත් 13 හදාගන්නයි අපි බැලුවේ මනෝ විඤ්ඤාණ ධාතුවට සිත් 13 76ක් ගියා ඉතුරු වෙන්නේ සිත් 13යි. ආ ඒකත් දැම්මා.
ඕලාරික රූප 12 සහ සිද්ධ 13 පරියාපන්න ඕලාරික රූප ධාතු 10යි සිද්ධ 13 කියන්නේ ද්විපංච විඤ්ඤාණ ධාතු සහ මනෝ ධාතු එන ධාතු 16 සමග මුඛ්‍ය විපයුක්ත වේ දැන් අපි කතා කරපු නැති කොටසක් තියෙනවා කේහිච කොටසක් ඒ වුණා සුකුම රූපයි නිර්වාණයයි නේ එතකොට සුකුම රූප 16 සහ නිර්වාණය ඒකේන ආයතනේ නේ එතකොට සුකුම රූප 16 සහ නිර්වාණය පරියාපන්න ධම්මායතනේ ආයතන එක සමග කේහිච විපයුක්ත ඒකයි ධාතුය සුකුම රූප 16 නිර්වාණය යන කතා නොකරේ ධාතු වල ඒකත් දානවා සුකුම රූප 16 නිර්වාණය පරියාපන්න ධම්ම ධාතු යන ධාතු එක සමග කේහිච විපයුක්ත වේ පැහැදිලිද අපහැදිලි කෙනෙක් නැද්ද හොඳයි එහෙනම් අපහැදිලි නැත්නම් මට සතුටු වෙන්න පුළුවන් මම ගුවන්න එක තේරෙනවා කියලා සෑහෙන සතුටක් ලබන්න පුළුවන් හරි දැන් අපේ වෙලාව හරි 12යි නේද අපි එහෙනම් නවත්තමු නේද ශ්‍රීමති මහත්මිය එහෙමයි චන්ද්‍රිකා මහත්මිය අපි අදට වෙලාව හරි පැය දෙකක් සම්පූර්ණ කරා ඔබට මට ගොඩක් තේරෙලා නැහැ වගේ හැමෝටම නොතේරුණා නම් ඉතින් කට්ටිය මගෙන් අහන බවත් මම දන්නවා එහෙම නිකම්ම යන්නේ නැහැ හරි අපි එන හමාර කරමු අනි විශේෂයෙන්ම එහෙමනම් අපි ඒකට අවසරයි නේද පින් අනුමෝදනා කරන්න ඔව් ශ්‍රීමති මහත්මිය මම අද විශේෂයෙන්ම මගේ කල්‍යාණ මිත්‍රයාට පින් අනුමෝදන් කරන්න වේලා සේ වැඩි ඇරි වුණා අද දවසෙත් කරපු මේ ධර්ම දානමය කුසලය මගේ කල්‍යාණ මිත්‍ර සංජය බණ්ඩාර මහත්තයාට අනුමෝදන් කරනවා එතුමාට මේ මේ කුසල විපාකේ එතුමාගේ ධර්මඥාන භාවනා ඥාන දිනු වේවා එතුමා ප්‍රාත්මීය බෝධියකින් නිර්වාණ අවබෝධ කරගන්න මේ කුසලද හේතු වේවා කියලා හොඳයි දැන් එහෙනම් තෙරුවන් සරණයි සංජිකහත් ඒක විනාඩිය කර ඔයා මේ අර මොකද අර සිත් ටිකක් අයින් කරනවා කියවනේ අර අපිට ඉගෙන ගන්න දාපු ඒක අපිට දෙන කොලේ තිබුණට කමක් නැහැ නේද ඕ කමනේ කමනේ මම මේ ඔයගන්නේ මේ ටික නෑ මම ඕන්නම් මේක මෙහෙමට සම්පූර්ණයෙන් අයින් කර තියලා දෙන්න පුළුවන් මොකද මේක අර ටයිසික 51 හදන හැටි මට හිතුන එකකවත් දාන්න ඕනේ ඔයගලන්ට පස්සේ නෑ ඒක හොඳයි මොකද මේ අපිට ඒකෙන් හොඳයිනේ ඔය වැඩිපුර විස්තරයක් කියන්නේ ඊතලෙන් වෙන්නේ සිත් 73ත් එක්ක සම්පයුක්ත වෙනවා කියන එක මම සම්පයුක්තයි කියලා ලිව්වට වැඩි ඊතලේ දැම ඔයගලන්ට පේන සම්පයුක්ත වෙනවා ටයිසික 52 ඒ ටයිසික 52 කියන්නේ විරිය ටයිසිකේ තව ටයිසික 52 මේ විරිය චෛසිකේ පැත්තකට ගත්තොත් අපි ඒකත් එක සම්පයුක්ත වෙනවා මේ සිත් 73යි ඉතිරි චෛසික 52යි නේ මේ මේ නේද මේ සිත් 73යි සම්පයුක්ත වෙන්නේ මේ චෛසික 52නේ ඒක අපි පැත්තකට දාන ඒක අපි නෑ කියලා හිතන් නෑ කියලා හිතුවොත් අපිට ඒක නෑ නෑ කියලා හිතුවොත් අපිට තියෙන විරිය චෛසිකේයි ඉතිරි චෛසික 52යි නේ ඒක ඒක තමයි ඒ විරිය චෛසිකේ පැත්තකට ගත්තොත් විරියත් එක සම්පයුක්ත වෙනවා මේ සිත් 73යි මේ චෛසික 52යි ඕක තිබුණාට වැඩි වෙන්නේ ඒක වැඩි වෙන්නේ ඕක ගොඩක් ඔයාට ඉතින් වෙහෙසිලා කියලා දෙන කරුණ ගොඩායි ඉතින් තෙරුවන් සරණ කරුණ ගොඩක් තියෙනවා ඒකට මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා එහෙනම් අපි හමාර කරමු හොඳයි ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි විනිත මහත්මිය ඔබතුමියට පුළුවන් නේද අද වැඩසටහන පුණ්‍ය අනුමෝදනාවෙන් නිමා කරන්න තෙරුවන් සරණයි උතුමිය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් ඉතින් එහෙනම් අපේ පන්තියේ අවසානයේ සම්පූර්ණ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් චන්ද්‍රිකා මැතිණිය විසින් බොහොම බාහිර දූර විදිහට දරු ගැඹීර විදිහට මේ දහම් කොටස අපිට පහදලා දුන්නා. එතුමිය ඉතින් මේ පැය දෙකක් ඇතුළත ලබා ගත්තා වූ මහා කුසල සම්පත්තිය අපි පල්ම කොට ලෝකයේ ශාසනයත් අපවත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමත් දිව්‍ය කැලවෙත පින්පන් රක්ෂේ අනුමෝදන් කරවමු. සතරවරන් දේවුන් වහන්සේලා විෂ්ණු කතරගම ගම්බාර සමන්පත්තින් දේවතා උන්වහන්සේලා මහා බ්‍රහ්මයා මහා භද්‍ර කාලි මෑණියන් වහන්සේ ජයත්‍රි මහ බෝසත්තුන් වහන්සේට ආරක්ගත්තා වූ කළු බණ්ඩාර දේවතා උන්වහන්සේ දන්ත දාතුන් වහන්සේට පීඩට ආරක්ෂක සිටිනා විශ්වකාමී දේවි දේවතා උන්වහන්සේලා පොළොව මහේ කාන්තාව වැස්සවලාක දෙවියන් ඇතුළු ඔබතුමියටත් අපේ මේ ධර්ම මන්ද පෙට්ටේ ඒක රාසි වූ සියලු දෙනාටත් පීඩට ආරක්ෂාවට සිටිනා විශ්වකාමී දෙවි දේවතා උන්වහන්සේලා ඇතුළු කොට අපේ ගෙවල් දොරවල් යාන වාහන ගම්බිම් ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාද පොළොව මහේ කාන්තාව වැස්සවලාක දෙවියන් ඇතුළු පින් කැමැති අන්තාක් දෙවිවරුත් නම් ඒ සියලු දෙවියන්ට මේ පින ඇසේවා පිනේවා දකිවා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් මේ දෙවියන්ගේ දිව්‍ය සිසුරු වඩා වර්ධනය කරගනිත්වා දෙවියන්ද ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමාමා නිවනින් නිමීමට මේ පින හේතු වාසනා වේවා කියලා අපි සිං දෙමු ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං
එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඒ වගේම අප සියලු දෙනා නම් මේ පරලෝකීය ඥාතීන් යන්තාක් ඇවිල්ලා ඉන්නෝ නම් අපෙන් පින් ගන්න මෙලෝ වශයෙන් දන්න ඥාතීන්ට අමතරව අපි සසරට බය කවදා හරි එදා ඉඳන් අද දක්වා අපි ඥාතීන් ඇවිල්ලා ඉන්නෝ නම් අපි ඒගොල්ලන්ටත් පින් අනුමෝදන් කරලා ඉමු ඉදන්නේ ඥාතීන් අන්නෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් ඕ ඥාතීන් අන්නෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් ඕ ඥාතීන් අන්නෝතු සුඛිතා හොන්තු ඥාතයෝ පින් අනුමෝදන් වන සියලු ඥාතීන් සැපවත් වේවා පරලෝස පොඩා වර්ධනය කරගනිස්වා කෙලවර අමා නිවනින් සැනසීමට එයට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ශ්‍රීමති මහත්මියගේ ආරාධනාවෙන් ආරම්භ කරපු මේ අද දවසේ පන්තිය පැය දෙකක් පුරාවට ගලාගෙන ගියා. කොයි විදිහට ගලාගෙන ගියාද කොහොමද අවසානේ දැක්කේ කියලා අපිට හිතන්නවත් බැරි තරම් මහා විශාල ධර්ම පරියායක් මෙතුමිය අපිට දේශනා කළා. ඉතින් ඒ ධර්මපරියාය අපිට උගන්වනවට අමතරව තවත් උදස්කමක් තමයි ඔබතුමේගේ අපි සියලු දෙනාගේම කුසලාරම්මණයක සිත රැඳිලා තිබුණා කියලා මම හිතනවා. මේ කාලේ තුනේ අපේ අකුසල් සිත් පහළ වුණේම නෑ, කුසලාරම්මණයෙම සිත් පහළ වුණා. ඉතින් කුසල් සිතේ පිබිඳීම නැත්නම් සතුට තමයි කුසලයේ කියන්නේ. ඉතින් ඒ ආකාරයෙන් ඔබතුමිය ලබාගත් කුසල සම්පත්තිය අපි සියලු දෙනාගේම වාසනාව කියලා මම හිතනවා. මේ ධර්මපරියාය මේ ආකාරයෙන් ඉගෙන ගන්න අපිට ලැබීමත් මහත් ඵල මහානිසංස කුසල සම්භාරයක් ඔබතුමිය රැස් කරගත්තා. ඉතින් ඒ සියලු කුසලයන්ගේ හේතුවෙන් අනුභවයෙන් ආරක්ෂාවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මම ඇතුළු අපි සියලු දෙනාම අපි ඔබතුමියට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ කටයුතු, නිවසේ කටයුතු, දෙමව්පියන්ගේ කටයුතු, දරුවන්ගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී බොහෝ කලක් තව තවත් ආයු ලැබ ධර්මපර්යාය මේ විදිහටම සම්බුද්ධ ශාසනයේ උන්නතිය සදා කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය විරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමියට ඒ ධර්මයේ දුන්න සංජය බණ්ඩාර මෙතිතුමාට, ඒ වගේම තවත් අපි හිතනවා අපි කොටම ධර්මයේ දුන්න යගේ පැවිදි උතුමන් ඉන්නවා ඒ සියලු දෙනාටත් මේ පින් එකාකාරවයි වේවා. ඒ අයගේ පරලෝස සැප වඩා වර්ධනය වේවා. ඒ අයත් යන්නා උගමම පතන බෝධිගම අමානිවනි නිවීමට මේ පිනද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වාගේම තමයි මෙලොවට බිහි කළ දෙමව්පියන්ටත් සුජීවත්ව ඉන්නවා හෝ නැතුව හරි ඒගොල්ලෝ අපි මෙලොවට බිහි කළ අපි ධර්මාර්ගයේ යවලා දහම්මග කියලා දීලා කුසල ආරම්මණයේ සිත යොදවන්න කියලා දුන්නේ හින්දා තමයි අද අපි මේ විදිහට ධම්මාර්ගයේ යන්නේ. කොහොම වුණත් බොහෝ අතීත ඈත භවවල ඉඳලා අපි ආපු පාරමී ගුණයක් වෙන්නේ නැති මෙහෙම මේ ධර්ම මණ්ඩපයකට එකතු වෙලා මේ විදිහට ධර්මයේ හදාරන්න ලැබුණෙත් කියලා මට හිතෙනවා. ඉතින් මම මේ වෙලාවෙත් මගේ හිත දුවනවා අපි ඉස්සර ගිහින් කොහොමද ඉගෙන ගත්තේ, කොච්චර මේ කාලේ ගත කළාද, වාහනවල ගියා, දුක් කන්දරාවක් විඳන් වියඳන් කළා. ඉතින් ඒ මුකුත්ම නැතුව ගෙදෙට්ට වෙලා ගෙදර තමන්ගේ ගෙදෙට්ටම වෙලා මේ ධර්ම පරියාය මේ ලෙස හදාරන්න ඒ ධර්ම මණ්ඩපයට අපි ඒක රාශී කරගත්ත සියලු දිනාටත් මේ පින් අයිති වේවා. ඒ සියලු දිනාගේම මතු බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිස්ත සිද්ධ වේවා. තව තවත් උතුම් විදිහට ගුණ දහම් පුරාගෙන සසර ගමන නිමා කරගන්නට මේ සියලු දිනාටම හේතු වාසනා උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් අපි මේ කාලය ඇතුළත කුසල ආරම්භණය තමයි සිත රැඳුනේ. බැරි වෙලාවකවත් අපි අකුසල් පැත්තට ගියා නම් අපි දැන් ත්‍රිවිධ රත්නයෙන් සමාව ගමු. සිත කය වචනයන් තුන් දොරින් දැන හොනු දැන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි වරදක් පමාවක් සිදුනනම් ඒ සියලු වරදට අපිට සමාව ලැබේවා කියලා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ බූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිත්තිකා කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. ඒ වගේම අපේ එකම පැතුම තමයි වහවහ නිර්වාණ ධාතු සෝසි අවබෝධ කරගන්නට ජීවත් වෙනවා කියන එක හරිම දුෂ්කරයි, අමාරුයි, භයානකයි. දැන් ඒව හොඳට මැස් පනා අපිට වැටහිගෙන යනවා. ඉතින් පුළුවන් ඉක්මනට ධර්මය අවබෝධ කරගෙන නිවන් මග යන්නටම අපිට මේ කුසල හේතු වාසනා වේවා කියලා මේ විදිහට ප්‍රාර්ථනා
प्रार्थना करमु इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतन समागमो होतो याव निब्बान पत्तिया इमिना पुण्यकम्मेन याव निब्बान पत्तिया सम्मा दिट्ठिको होतो ते हेतु परिसंधिको इदं मे पुण्यं आसवक्कया वहन्होतु सब्ब दुक्खा पमुच्चतु साधु 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 मट पेपिन उतुन निर्वाण धर्मे सुवसे अवबोध कर गैनीम पिंसम हेतु आसना वेवा इसे निवान दकिनातुरु किसियां कालक दीवत असत्पुरुष अज्ञानियन आश्रय नोवेवा लबन लबन आत्मय पासा त्रिहेतुक प्रतिसंधि के कुइपुतल तवतबत्तु विदे धर्मे हदारमें धम्मक सरिकर गन्नट शक्ति धैर्य वासना उदा वेवा मे धर्म मंडपेट एक राशि वेला अपे श्रीमती महात्म्य कुमुदिनी महात्म्य ए वागेम रसुनु अपे रुक्षिणी महात्म्य अतुलु सियलुम देना වසෙන් එක එක කියලා තරහ වෙන්න එපා. ඒ ඒ සියලුම දෙනා එක රාසි වුණා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් අපිට මහා සම්පත්තියක් ලැබුණා. අපි සියලු දෙනා බොහොම පිං කළා තියෙනවා. ඉතින් ඒ පිණ තව තවත් වර්ධනය කරගන්න ඔබ සියලු දෙනාටම තව තවත් ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා. කෙලවර අපි සියලු දෙනාම පතන බෝධියකින් අමා නිවනින් නිවීමට මේ උතුම් පිණද හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා සුවපත් වේවා සුවපත්ම වේවා බොහෝම පින් විනිදම් ආත්මය සතුටට එසේම වේවා විනිදම් ප්‍රමාණ පින් ඔබතුමියටත් එසේම වේවා හැමෝටම පින් සිදු වේවා තෙරුවන් සරණයි ගොඩාක් සරණයි හැමෝටම තෙරුවන් සරණයි හැමෝටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අන්තිම මහත්මයාට සිල් දෙනාට තෙරුවන් සරණයි